कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි මේ විදියට කර්මය රැස්ෙන්ඩ තියෙන හේතු ගැන අපි ආදිනුව දකිමින් වාසය කරද හොදක්න මේ දකින නරක්මයි නරකක් කියලා ගැන ආදීන දෝසයමයි දකි නවිජය තුස්නාව අවි්‍යාය තුස්නාව දෝසය දකිමින් දිිගෙන් දෙකට වාසය කරද මොකද වෙන්නේ මෙන්න මේ රූපයදන සංඥා සංකාර විංන්යා නැවත නිබ්න්ති වවෙන්න තිය ලක්ෂණය නි්බත්ති වෙන්න තිය ඉඩකඩ නැත්තරම නැතිවේ ගරමකද වන්නේ සිරුරූපේදන ං්‍ය සංකර විාන අනි නිබ්බාත්ති අනි්බත්ති නිබ්ාතිවෙන් ඇැතුවයන් මේ පාලිවර්තන සමහරයව කියන්න නමහරුයි ඉතින් අන්නහෙව දැම්මකද වෙන්නේ මෙන්න මේ කර්මය උපදින්න හේතු සයාල්ල නතර කළොත්න් නැවත මේ දුක්හස්කන්දය සමුද වෙනින එතින් මේ දේවල් අපි නැවතනක සාකච්චා කලලා තියෙනවා මේ ආයමම කරන්න ඔබට මේ චතුරාර් සත්්‍ය ඇසුරෙන් මේ අනිශ්‍ය ලක්ෂණය පෙන්වා දෙෙ ඇත්තට මේ පෙන්වා දෙන්නේ අනිච්ච ලක්ෂණ හේතු නිසා හටගන්න ආකාරයක් හේතු නිරෝධයෙන් නිරුද්ධෙන ආකාරය හේතු නිසා හටගත්ත ලෝකයක් නිසා මේ ලෝකෙ කාටවත් සැපයක් නම් ඉන්න බෑහමක දෙකට හේතුව අවි්‍යාවෙන් තෘෂ්නාවෙන් කර්මයෙන් ආහරෙන් නිබ්බන්තින් කියන ලක්ෂණ පහෙන් මේ ලෝකෙ සකස්සෙලා තියෙන්නේ නිසා නිච්ච ලෝකයක් නෙම ච්චකයන් ඒ කාරව පවතින් ලෝකයන් නෙවී ඒ ලෝකය සාරයක් ඇති ලෝකයක් නෙවෙයි ඒ ෝකයේ ඇත්ත ලෝකයක් නෙවෙේ මයා ලෝකයක් ඒ ලෝකෙ මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් නෑ අවසානි බැලූහම දුක්කස් කන් දෙයක් විතරයි ලෝකයම එහෙනම් මේ විදිර කර්ම රැස්සෙනකොට කර්ම නිරුද්ධයනකොට සංසාරගමන අවසං වෙලා යන්න ඒ වගේ තවත් දහම් ව්‍යාකරණ ඒ ඇස්තරම පෙන්වදෙන් දෝන අනිච්ච ලක්ෂණයට අදාලවම එහම් ඒ දහම් ්‍යාකරණල අප අවධාන යමු කරනෝදැන් එනම් පිංගතුන මෙන්න ඊළඟ දහම් ව්‍යාකරණේ ඉතාම වැදග සූත්‍රයක් දැමි ූලික්ක ධර්මාබූදය ලබාගෙන තියෙන පිංවතුන්ට නම් මේ ධර්මය හොඳින් වැටෙහි අලුතෙන් ධර්මය අහන පින්වතුන්ටත් ඒ ධර්මය හොඳින් වැටහවා කිය ප්‍රාත්ථනා කරනවා එතකට පංවතුරින් මෙන්න මේ වටිනා සූත්‍රය නන්දකෝවාද සූත්‍රේ නන්දකෝවාද සූත්‍රයේ මේ සූත්‍රයෙන් පෙන්නන දහම්්‍යාකන හොඳීින් දැත්නක අවබෝධ කරගන්න දැන් ඔය අනිච්ච දොක්හ අනත්ත ්‍රලක්ෂණය ගැන කොච්චර බන කිව්වත් සමහරු කොච්චර වනැහවත් හධර්ම ගැන කියන්න ගියාම ආගෙන අනිත්‍ය දුක් ආත්ම කියය මෙච්චර වනහාලාත් අවසානය අයහනව හාමුදුරු නිේනන් සයාල අනිත්‍ය වසයෙන් දැක්කම හරිනියටකය දොක හටගන්න මක්ටි සාද කෙල හවම සයාල අනිචත්‍ය නිසා කියෙන් එගෙන කොච්චර වනැහවුවත් සාමමිය අනිච්ච කියන පදේ ධාරණය වුණේ නෑ ඇතිවෙනවා නැතිවෙනවා නිවීම පෙන්වා දෙන්න. අනිච්ච කියන පදට සිංහලෙන් අනිත්‍ය කියලා දාලා අනිත්‍ය ගැන ඇතිවෙනවා නැති වෙනවා ඇතිවෙනවා නැතිෙන හට ගන්නව ඇැසිල නවා හොම හෙකන්නවා. ඒක නෙවයි අනිච්ච කියන්. හේතුන් නිසා හටගන්න හේතු නිරෝධදේ නිුද්දය වන නිකම නැතිවලයන එකක් ග නීමී. මලක් ඉපදිල මලක් පිපිල පරවෙලා යනෝ ඒකට නේමේ අනිච්ච කියය. අනිතතිගේ ඒේකටඔය දාගෙන හොන්න කියන්න පුළුවන් එක ඇතිලා නැතිවලගේ යනවා ඒක නෙමි අනිච්ච කියය. මලක් හටගත්තා පිපුුණා ඉරසි පරවෙලා කිය. ක ලෝක ධර්මය ඔතන නැහැනි්ච ධර්මි බදුරජාණන්ස පෙන්න්න පු අනිච ලක්ෂණය ම මලක් පිපිලා පරවෙල යනක තුළ නෑහ අනි්චලක්ෂණ ලක්ෂණ අනසු තර ඇවරල ීන ඇතන අධ්දුවතෝගන එක න විභවතවයනදි වසේ නමුත් අනිච්්‍ය ලක්ෂණය ගැන පපුර්ණවසින් එකට නෙවේ ප ඇ දැ මේ මේ පෙන්න්නන දම්්‍යා කරන තීටා දාලා එකම මේ පොඩි පුඩිකාවක් ගේන එන අනිච්චක යනමකාද මල පරවුණේ මක්්‍රි සාහද පිපිච්ච නිසායි එහෙනම් නැවත මල් පිපෙන් නැති තැනටම හේතු අවසන් කරන්න ය නම් පරවෙන් මල් න ඇත ම් පරවීම ගෙනනක සධාතනික වශසෙන්ම වසංකළදාන පුළුවන් එනම් මල පරවෙනි පිපුනොත්න එනම් මලක් පිපෙන්න්නේ මෝන හේතුක නිසාට කියලා බල්ලා මල් පිපෙන් හේතු නත්තර කලා දැම්ත් එදාට ලෝකෙ මල් පරවෙනවා කියන ධර්මයක් නෑ එනම් එදාට ලෝකේ මල් නූපදින තටට පත්වෙනවා එදාටඒ පරවීමත් දකිින් හම්බේ නෑ එහනම් පාරවීම දකිින් හම්බෙන්නේ ැයි මල් හටගන්න නිසා මල් හටගන්න තා කල්ලෙ මල් පරවෙනවා අපිට දකින පුළුව ඒවගේ මේ සත්්‍යෙක් මනුසෙක් ගමක මනුසයක්ම ඉපදිල මැරලයනු මේ ඉපදිලා මැරලයන ලක්ෂේට නේ අනිච්ච ලක්ෂණකය මුොදර තේරුන්ග ඉපදිලා මැල්ලයනෙකට නෙවෙේ ඉපදි මැල්ලේ නක නියාම ධර්මයන්ට අයිති ලක්ෂණය ඒකට නෙමේ අනිච්ච කියා එහෙන ඉපදෙන්ියයි නියම්ගෙසි හේතුවක් මිසා සාර උපදදින ැ ඔබ මේ ැර ප දු නයයි මේ භව මේ අත් භව හේතු නිසාමනොව පෙර භවේ සිත තුල පැවති චවි්‍යා රෘෂ්නාවයිඒ හේතු නිසා තමයි ගොඩනකිච්චර්ම ක්ති මේ ජීවිතය හටකත් මේ ජීවිත ඉපදුන් ැ මේ ජීවිතය තුළත් අවිජා රෘශනා තියෙනවානම් දැමකොදේ න අයිකාර්ම ශක්තිය ජනිතව වෙන ඒහනම් ඊ ජීත ැවතු පපද සිද්න මේ ජීත මැල න ම ග ීත පද න. ඊළඟ ජීතත් ඔය අවිජ්‍යාතු ස්නා ගෙන කරම පදන හතු තිපුණොත් මොක වෙන්නේ ඊළඟ ජීවිතයත් අවසගෙනකොට එතනින් වැස්සච්ච කර්ම ශක්තියෙන් තත් ජීවිතයක් කටකගනම විදර අනන්තංසාරි දල භවයම් බවට බවයම් බවට සකස්සෙන් එනම් ඉපදිච්ච මිනිහ මැල්ල යනෙට නවෙේ අනි්ච කියය. අන බුදුරජාණහස පෙන්නනවා මේ ඉපදිං්ච මිනිහ මැල්ලයන් නයයි ඉපදිච්ච නිසානි ඉපදුනොත් ජාතිපච්චා ජරාමරණ ඉපදදුනොත් ජාය මරණය වුරුම. ඉපදිච්ච නිසයි මැරින් එහෙනම් මරණය අපිට දකිින්දවශ්‍ය නැත්තං මරණය කියන්නේ අපිිය ධර්මයයක්නම් මරණය නැවත බලාපොරොත්තුවේ නැත්තම්මකද කරන්න ඩෝනය උපදි එක න අතර කර්ඩෝ උපදින්නේ අන්ගෙසි හේතුවක් බලපානවාට අන්නේ හේතුව වහා දුරලන්්ඩෝ එතකොට මකදින් නැවත මරණයකෙන ධර්මතව දකිින් හම්බේන්නේය අම්මර නියවෙෙන දැම් මල්ලෝ මේ ලක මල් උපදීන්න නැත්තං මල් පිපෙන් නැත්තං පරවෙනවාගෙන ධර්මතාාවිට දකිින් හම්බේනෑ. මල් ලෝග හටගන්න නිසයි පිපියෙන් නිසයි පරවෙනවාගෙන ධර්මතාව දකිින් හම්බේ. එන සත්්‍යයෙක් උපදින නිසයි. මැරෙනවා කියෙන ධර්මතාව දකිින් හම්බේ. එන සත්්‍යේ ගුපදින් නැත්තම් මානණය ක ධර්මතාව දින් හම්බේ නෑ රණය නැතිතන අමරණියයයි අජරාමරයි. මාරණය නැති තැන ජරාව නැති තැන අජරයි මරණය නැති තැන අමරයි අජරාමරයි. අජරාමර තැන නිවනයි. අජරාමර නිවනයි අජරාමරයි අමරණියයි. අනිච්චගේ අනමකක්ද මෙන්න මේ යම මැරිලයන් ඉපදිච්ච නිසාන ඒපදීමත් මර්ණයයට තත රනන්ත දුකක් පවතිනවනම් මෙන්න මේ දුක අවසං කරන්න අන්න හොයෙන වාරයෝ සම්මා සම්බුදු ප්‍යාස පෙන්න්න අතිනවා උපදින හේතුමනුවත් ඇයි උපද මෙන්න මේ කාමය ආශවාදය සැපයි කියෙන මුලා සහකත මානසිකත් යවිද්‍යාව සහ ඒකාමය අආස්වාදයකෙහි පවතින ඇල්මන් හොත්තන්නාව නිසා ඔන්නව හේතු දෙක නිසා උපදී ඔන්න හේතු දෙ ඔය හේතු දෙක නැසුවනම් උපතාව සංගන්න ඉතින් එහෙන අන්න හේතු පටි සම්බූතන් හේතු භංගානිිවිචුති හතුවක් හේතුවක් නිසා මේ ධර්ම සමුදයන ආකාරය හටගන්න ආකාරය හේතු නිරෝධන්ගේ ධර්ම නිරුද්ධෙන ආකාරය සදහට මවසංග ආකාරයක් නුව නිදැකීමටයි අනිච්ච ලක්ෂණය දැක්කා කියන් එමතු ඇතුවල නැතිවල යන ඇතිවල නැතිවල යනවා ඇතිල නැතිව යන ේ නි නි ය ගනී. ඉන්නෙනට ධර්මයක් පේනෙ නැහැ එය ධර්මයක් දකින්න එය දකින්නේ මේ ලෝකෙ කාටත් පේන දෙයක්මයි. ඉපදිිච්චමි නිස්සු මැල්ලයනෝ කියල කියන්නට ධර්මයක් ඕන දමුතු ඉන්නයි. කාටත්ඒ පේ පිපිච්ච මල් පරවෙලා යන ඉති ඕකෙම කද ධර්මය දකින්නනා මුතු ඉන්න කාටත් පේන ධර්මය ඔයිටික දකල කොහොඳ නිවන්දනි. හෙනම් හටගත දෙයක්වැඩසිල යනවා ඒක දැකමිය කෝ නිවට පත් හටගට දවල් වැන්සල යනවතමයි හටකරත දෙවල් සදාාතනකව පවතින්නේ පැනසිලේ යනවා හැබැයි ඒ ලක්ෂණය දක්ක කියලා නිව කි හම්බේ ඒකත් අනි්ච ලක්ෂණය මංන්සු මාත්‍රය අත්දුවතු ඉස්තිරනැති ලක්ෂණය කිසිවට ඉසින් ඒකයි මං එදත් පැහදිලිකරරි අනිච්ච ලක්ෂණය කියයන්නේ අපි ගැවුරින් දැකවුතු යාාන දර්ශනයක් කියලා අනිච ලක්ෂණය ගැනමීම හැට පේෙනෙක් නෙවයි හොඳර තේරුම්ගන් අනිච්ච ලක්ෂණය පේන්නේ ප්‍රඥාවටයි හැට නමයි සබ්බය සංකාරානිච්චාති අදා පංඥාය පස්සති. එනම් අන්නේ අනිච ධර්මය මැනවිම් පෙන්දෙන වටිනා සූත්‍රයක්න විශේෂයෙන් අපේ උපපාසිකාවක් ඉල්ලා හිටියා මේ අපේ බණහනායට මේ ඉස්පර්සය කියන අවස්ථාව ගැන තියෙන අවබෝධය පොඩ්ඩක් අඩුයි කියලා පටිසමපාදමි ස්පර්ස කියන ධර්මය ගැන තියෙන අවබෝධය අඩුයි. ඒසා පොඩ්ඩක්ඒ ගැන විග්‍රහයක් කරන්නත් කිය. ි කොම මේ හේතු බල ධර්මණ විද්ා කරම ඉන්න එනිසා ධර්මය කොහොම අපිට විද්ා කරන්න පුළුවන් මේ ධදම්ව්‍යකරන්නය ඇතුලි එන පෙන්ංගතුන අන්නේ උදසාවන් තෝරගත්තා නන්දකුවාද සූත්‍රයේ. නන්දක කිය හාමුදුර කෙනෙක් කිරිය බුදුරජාන් වහසේ වැඩවාස කරපු කාලෙ. නන්දක හාමුදුරු මුන්වහන්සේ බොහෝම දක්ෂ හාමුදුරු කෙනෙක් අවවාද දෙන්න. රහතන් වහන්ස කෙනෙ. ඒ වගේම තමයි උන්වහන්සේ අවවාර්දදෙන්ටත් දක්ෂේ. එසාම් භාගතුන් වහසේ මහාකරුණාවන් මෙන මේ නන්දක හාමුදුරුවන්ට බාරදුන්න වැඩක් ඒ තමයි මෙහෙනිින් වහන්සේලාට අවවාද කිරීම කියැනෙ මෙහෙින් වහන්සේලාට අවවාද කිරීම හැමෝට ාරදුන්නේ නැහැ විශේෂයෙන් තෝරාගත්තවාව මහාරහතන් වහන්සේලාට සහ ඒ මහාස්ශ්‍රාකයන් වහන්සේලාට විතරයි බාරදුන්නේ විශේසේ මානන්ද හාමුදුරුව මේ නන්දක හාමුදුරුව මහාකාශ්‍ය පහාමුදුරුව උපාලි හාමුදුරුව සාරිපපුත්ත මක්ගවලා නාදී මහා උත්තමය තමයි මේ ික්ෂුනි අවවාද භික්ෂුණ ඔවාද කියන කර්තාවය දුුණ මෙන්න මේ වගේ අවස්ථාවක් ලබි චුත්තමෙක් තමයි මේ අන්දක හාමුදුරුවරහතන් වහන්සේ අන්දක මහරහතන් වහන්සේ මුන්වහන්සේ මේ මෙහෙනිින් වහන්සේ ඉන්න ආරාමිකට දවසක් වඩිනෝ වැඩල ඉවර වෙලා උන්වහන්ේ භික්ෂූන් වහසේ මෙහණින් වහන්සේලාට මේ ධර්මය දේශනා කරන කෙටියම් ම මේ හකුලෝමින් දක්වන්නේ කොහොමද දේශනා කරන මෙන්න බලන්න අනිච්ච දදුරට අනිච්චකෙන් ලක්ෂණ තේරු නැතිගෙනකින්නවා නම් ඔන්නහ ගන්න හොඳ තර්කවආද කරන එක පැත්තකින් කියලා ඉස්සල ධර්මයට මනුස්සේ වස යාාාවන් මනුසේ වසි හොට කම්ිල බලා පස්ස පුලුවන් තර් කරගන්න මට වෙලාවක්ති තුරුණු මරණයට පෙර හි ඉස්සල ධර්මය හාලාව බූධ කරක අන්න පේනවා සයතාී තේලප දී පස්ස සයදාී තේලාපදී පස්ස දායතෝ තේලම්පි අනිච්චං විපරිනාම දම්මක් වටටිි අනිච්ා විපරිනාම දම්මා අච්චිපී අනිච්චා විපරිනාාම ධම්මා, අභාපි අනිච්චා විපරිනාම දම්මා. මේ නන්ද හාමුරුව මෙහි නින්වහන්සලට ධර්මයේ දේශනා කරනවා නැගැනියන සැදිවසිහිඉතින්ගේ සියලෝය දුම්ම් මෙතෙන්ට උපට ගත්ත නැහැ. මං නුබලාට උපමාවත් කියන්නම් මෙන්න උපමාව යම්ග පහන තෙල් පහනක් දැල්වෙනවා තේලාපප දී පස්ස දායතු පහනක් පිච්චෙනෝ දැල්වෙනවා එහි තෙලුත් අනිච්චයි තේලාම්පය අනිච්චා ඒ පහන තෙලුත් අනිච්චයි. තෙලත් හේතු පල ධර්මයක්. ඊළඟට තෙලුත් අනිච්චයි විපරිනාම දම්මා විපරිනාම දම්මා කියෙන් විපරිනනාම දම්මාගෙනක්ත් ේරුම් ගැනු විනාසේර පිව ට . විනාසය කරා පරිවර්ත නිවේෙනෝ විනාසය කත් කර දීලා මේ පංචු පාදනස්කන්ට අනුකූලු. දැන්. පහනි වුණත් තෙල්ටික අවසංගලා තිර අවසංගලා. නකම් අවසංගලාගේ යන අපිට පහනක් ගැන කතා කරන්න වෙනි නෑ. එකම පහනක් නොවනත් පහන කියන ධර්මයකගෙන අපිට කකා කරන්න සිද්ධෙ නැවතනවත තෙල්දදා තිර දදාපත්තු කර නිසා. නැත්තං කවධහරි දවසක බෙහිතන්ද අවසාන් පහනත් නිවිලා ගිහිල්ලා තෙල්දානකයි තිරධනකයි සදහන අවසගුණනානම් විශ් හනන් අද පහනක් කියල ධර්මතාව ගැන අපිතා කරන්න සිද්ධවෙනි නෑ. එහනම් පහන ගැන කතා කරන්න පුළුවන්කම ලැබේන්නේ මත් පහන් තියෙන දනිසා. එක එ තාමත් තිරධදානව පහන්දල්ලොත්. මුොද තේරුම් ගන්නෝ. ඉතින් එහනම් මේ සංසා රත්්භවයත් මේ පහන වගේ. සංසාරත්්භවයත් පහන වගේ. කියන්නේ නිවිලා ගියාට සම්පූණි නිවෙන්නේ ආයිපත්තුවෙෙන් දැම් පහනක් නිවිල ගිහිල්ල අපිට පුලන් දැම් පහණක් නිවිල ගිහ ආපහෝර්න්න ඒකට තිර අද්දාල ටෙල්ටිකදා ආයිපත්තු කර. ආයිපත්තුවෙෙන්. ඉති ඔවිදිට තෙල්දානකන් තිරේදානක ඉවරයක් නැතුව පහන පත්තුවෙන්. ඒවගේ මේ අත්භවේ හේතු පැස්සනකං ඉවරයක් නැතු මේ අත්බවේ දැල්වෙන් අන්නේ අනුසාරෙන් දකි ොහෙන ෙල නිච්චයි පරිනාම ධර්මයි. ඒවගේම තිරයාත් අනි්චායි විපරිනාාම ධර්මයි. ඒවගේ පේදෙනවා ඒ පහන නිසා හටගත්තාව යම්කිසි ආකාරයකින් ආලෝකයක් ඇද මේ ආලෝකයක් අනිච්චයි විපරිනාම දම්මයි දැන්හෙනම් බලන්ඩ පහනක් තියනව පහ පහන දැල්ලන පහ පහන දැල්ලා අපිට පේවා. මේ පහනත් අනිච්චයි. පහනතියන තෙලුත් අනිච්චයි. පහනත් අනිච්චයි විපරිනාාම දම්මයි. විනාසේ කරා පරිවතන මේ පණ නැති දෙයක් නිසා මේ අචේතනික ධාතුවල හැවත්ම කියන එක විපට්‍ර නාාමෙන් කෙලවරල යනො එක හේතුව තමයි විනාේ කර පරියවත්න ව හම අචේතක දාතුුවක් හෙමනි රදන. එක හේව තමයි අචේතනික ධාතුවට හිතන්න බෑ. අචේතනික දහතුුවක් හිතන්න බැරිකමින් හේතු නිරෝධී නිරද්ධනව සඳහටම. ඇැවැයි සචේතනික ධාතුන විඥා ෙහම නිරුද්වෙන්නේ නෑ. සචේතනිික දහතුවන විඤ්ඥානය සෑමට නැවත නැවත නැව නැවත හේතු හදා ගන්න නිසා එක ම මෙම පෙන්න්න අද නැව නවත හේතු හදාගණන්න නිසා නැව නවත නැවත නවත ද්‍යාම විද්‍යමාන වෙන. අත් බවෙන් අත්භවට අත්බවෙන් අත්භවයට අත් බවයෙන් අත්භවයට විද්‍යමානෙන. විඤ්ඥාන ධාතුූ. ඒක හෙම නිරද්වෙනින්නේන. ිගති ඔන්න ධර්මය තරන්න න හෙමම් අන්න හාමුදුරුව නන්දක හාමුදුරුවෝ පෙන්න්නන මේ විදදියට පහනත් තියනවා පහනත් අනිච්යි තෙලුත් අනිච්චයි තිරෙත් අනිච්චයි එතකොට තිරේ තිරේ දල්ලමින් දැල්ලච්චේ පහන්සිලාත් අනිච්චයි කියලා. එ සියල් අනිච්චයි. නමුත් මෙන්න මෙහෙම කවරහරි කිවොත් එහ අපිට දැම් පැහැදිලි පෙන්ෙන සියල අනිච්චයි. දැ මෙහම කිව්ෝොත් කවුරහරි යෝනුක් හෝ ඒවන් වදේය අමුස තේලපප දීපස්ස දාය දෝ තේලම්පි අනිච්චං විපරිනාම දම්මන් වට විපරිනාම ධම්මා අච්චිපි අනිච්ායි ඉපරිනාාම ධම්මා යාව කවාස අභාසා නිච්චා දවා සස්සතා අවිපරිනාම ධම්මාචී කියලා. එකෙන් පාලින් කියන්නේ යමෙක් කියනවා නැගනිය මෙහෙමයි මේ පහනත් අනිච්චයි. මේ තෙලුත් අනිච්චයි මේ තරෙත් අනිච්චයි මේ තිරෙන් නැගෙන පහන් දැල්ල විතරක් නිච්චයි දුවයි සස්සතයි කියල. එකගැන මේ පහන් පහනත් කැඩල බිඳල බැනසිල විනාසේ කරා යන මරණයක් ඇති ද්‍රව්්‍යයක් පහනත් අනිච්චයි මහොතින් ොහොත ඒ ආකාර භාවක පවතින් නැතුව අන්‍යෝසු රූපයන්ට පත්වමින් රූපයක් ව විකාරපය රපපති රුපපතිකිව විකාරයටන රූපය ගැන විකාරය එහෙනම් මේ පහනත් විකාරයට පත්වන. අර මුලින්ම්ම තිබුණ පිරිසිදු දුර පාට පහන ගීට වසි ටිකරික කලුුණනා යනාදි වසින් හොම ිහිල්ලලා ඒයහනි රූපයයක් ඉපරිනාමයට පත්වය. ඒවගේ ද්‍රව්වස්තුව කයුත්තේ ඉපරිනාමීයටි පත්වෙන් විනාසේ කරා පරිවත්තන වෙන පන පන නැති නිසා එ විනාසි නවත්තගන්න ඉනාසි ඩිගින්දිට පවත්තාගෙන යන්න හැකියාවක් ධාතුුවට නෑ ම් බලන්න පහනත් අනිච්චයි පහනත් ඒකාකාරෝ නො පවතින විනාශවේලා යන විපරිනාාමේයට පත්වන අවසානි මරණක කෙලරවන දෞග්‍යයක්. ඒ වගේම තෙලුත් එහෙමයි. තිරෙත් එහෙමයි. හැබැයි පුද්ගලයක් කියනවා පහනත් අනිචායි ඉපරිනාම දම්මයි තෙළුත් අනිචා ඉපරිනාම දම්මයිඊඟට පහන් වැටියත් අනිච්චා ඉපරිනාම දම්මයි ඒත් පහන් ආලෝක විතරක් ඒ හටගන්න පහන් ආලෝක විතරක් නිච්චයි. සදාාත නිකයි නිච්ච ඒකාකාරවම් පවතිනවා සධාතනික වසි. අයිපරිනාමය දම් සස්සත දදුහෝ දෝගැන සධාතනිකයි ගැන වෙනස් වෙන්නේ ස්තිර සාරයි නිච්චයි ගැන ඒකාරුවෝ නිශ්චිදවෝම් පවතිනවා දුවයි කියල ගැන සදාාර්ත නිකයි විනාස වෙන්නේ. සස්සතයි ගැන සදාාත නිකයි ඉතින් එක අදහස්ටිකක් එතනතියන් නිච්චන් දුවන් සස්සතන්ග නති වසි. අල්පාරිනාම ධම් මාටී කියල. එගැන මේක කවදා ති පිනාමට පත්වල විනාස වන්න තිදිය. එහනම් දැන්කල්පනා කළබ නට පහනත් අනිිච් නං තෙළුත් අනිච්චනම් තිරෙත් අනිච්චනා මේ පහන් ආලෝක විතරක් කොමද නිච්චවන් සධාධනික වේ නමුත් එහෙම යමෙක් කියනෝ. එතකට මේ නන්ද හාමුදුර අහනුව මෙහෙනිින්න් වහසලාගෙන් එහෙම නම් එහෙම යමෙ කියනවා නම් මෙන්න මෙහි කියනක් කියෙනා. සම්මානුකෝ සෝ වදමානුවාදහි යාති මේ කියපුදේ හරියට මනාකොට කියපු දෙයක් මේ කියපුදේ ඇත්තත්ද මේ කියපුදේ සත්‍යයක්ද කියලහන. ඒතුඩ භික්ෂුන් හසල් ොත්ත රැදෙන නො හේතම් බන්ති නෑස්වාමින් ඒක ඇත්තක් නෙවෙේ තං ඉස්ස හේත්තු මොකක් දෙකට හේතුව ඇයිහෙම එක ඇත්තක් නොවේ කියන්න ගැන පහනත් අනිච්චයි පවිපරිනාාම දම්මයි, තෙලුත් අනිච්චයි පරිනාම දම්මයි තිරෙත් අනිචායි ඉපරිනාාම දම්මයි පහන් ආලෝක විතරක් නි්චයි අවිපරිනාාම දම්මයි. මේ ප්‍රකාශේ මනාකොට ප්‍රකාශ කන ලද්ද්ද කෙ ඇහු ම අරම මෙහි නින්දහන්සේල උත්ර දෙෙනව නැහැ. මක් රිසාද මොකක්දයකට හේතුව. එදකොටන්න උත්තරයා දෙනවා. අමුසහි බන්තේ තේලප්ප දීපස්ස ජායතුව තෙල් ලම්පී අනි්චන් විපරිනාාම දම්මන්. අනිච්ා විපරිණනාම දම්මා අච්චිපී අනිච්චා විපරිනාාම දම්මා පගේවස් අබා අනිච්චා විපරිනාම දම්මත් ස්වාමීණී පහනත් අනිච්චනං විපරිනාාම ධම්මනක් තිරියත් අනිච්චනං විපරිනාාම ධම්මනක් තෙලුත් අනිච්චනං විපරිනාාම දම්මනක් එයින් හටගත්ත පහංආල විතරක් නිච්ච වෙන්නෙ කොහොමද කියලහනුඉතින් එතකොට අන්න අර නන්දක හාමුදුරුවෝ අන්න උත්තරයක් දෙනෝ ඊට පස්සේ. ඒව මේවකෝ යෝ නෝකෝ ඒදය චෝකෝචකූමේ අජ්ජත්තික ආයතන නි්චා විපරිනාම දම්මා. යංචකෝච්ච අජත්තිකේ ආයතනයේ පටිච්ච පටිසංවේදති සුකන්වා දුකන්වා දුක්කම සුකන්වා තන් නිච්චන් දුවන් සස්සතන් අවිපරනාම දම්මන්ති. සම්මනෝකෝ සෝ වාදය වදයාති යනතිවසසි ගහනු හනොදැම උපමාවම ඇසුරගන මේ නන්ද කාම්මුදුරුව හනු හෙනම් හොඳයි මෙ මේකටත් උත්තරයක් දෙන්න බලන්න මොකක්ද මෙන්න මේ අජ්‍යත්ත මේ අභ්‍යන්ත රාහිත වන හය අනිච්චයි අ්‍යන්ත රායතන හයත් අ් විපරිනාම දම්මයි. එතකොට මෙන්න පරිබාහහි රායතනත් අනිච්චයි විපරිනාාම දම්මයි මෙන්න මේ අභ්‍යන්ත්‍ර සහ පරිබාහිරකෙන ආයතන පටිච්ච වෙලා සකස්යෙනවා පටිසංවේදිී සුකංවා අදුක්ක සුකංවා දුක්කංවා අදුක්කම සුකන්වා යනදි වසයෙන් වේදනාවක්. එකන්න ඇහැත්ත අනිච්චයි. රූපයඇත් අනිච්චයි. ඇහැයි රූපය එකට එකතු වෙලා ගොඩනැගෙනවා. චක්කන්ච පටිච රූපේච උපද්ජතිී චක්කු විඤ්යාාන චක්කු විඥානය දැන් නන්දක හාමුදුරුව අහනවා හොඳ එහෙන කියන්න බලන්න ඇහැත් අනිච්චයි රූපත් අනිච්චයි. ඇහැයි රූපයයි එකට එකක් ඉස්පර්ස්සල ගොඩි නැගෙනවා චක්කු විඤ්ඥානයක් මෙන මේ චක්කු විඤඥානය සුක සහගතයි දුක්කසාහගතා අදුක්කම සුක සහගතයි එහෙනම් යමෙක් කියනොවවෙන්න මෙහෙම ඇහැ අනිච්චයි රූපය අනිච්චයි නම්මුත් මේ ඇහැයි රූපයයි පටිචේලා උපදින වේදනාව නිච්චයි කිය මේක මනාකොට කියන ලද. ඇහැත් අනිච්චයි රූපයත් අනිච්චයි. ඇහැයි රූපය එකට පටිච්චයිට හේතු බලපාපපු අනි සියලම හේතු අනිච්චයි උපරිනාම දම්මයි. එහෙම නං ඒ අනිච්ච ධර්ම තුළින් හටගත්තා වූ විඤ්ඥානී කියලා කියන්නේ නිච්ච ධර්මයද. යමෙ කියනව නම් විඤ්ඥානය නිච්චයි කියලා අන්න බලන්ඩ මොන තරන් අඥාක මදත තින මෙත තින අති ගැරු කාර විස් වෝර. විඤ්ඥානය කියල යන්නේ හේතු බල ධර්මයක්. එකව මේ දැනීම දැනීම කියනක අපිහිතනම එක දිගටම තියෙනෙ එකක් කියල නෑ දැනීම කියන හේතුවක් නිසා හට ගන්න. දැන් අපිට මේ දැනෙනවා දැන් ධර්ම කොට්ාසිමතපු දුට පැදලි කළ දෙන්නකු. එතොට සාධදු සාදු කෝ සාදු සාදු ඒවන්්‍ය හේතන් පෝතිී අරියසාාවකස්ස යථහා භූතාන් සම්මාප්ඥාය පස්සතව යනදි වසේ උන්වහන්සේ ප්‍රශංසා කරනවා. ඒනම් ඔබ කිව්ව එක හරි මොකදද, මෙන්න මේ ඇහැත් අනිච්චනං රූපයක්ත් අනිච් නම් චක්කු ං්ඥානී විතරක් නිච්චවෙන්න බෑ පහනත් අනිච්චනම් තෙලුත් අනිච්චනං පහන්තිරයක් අනිච්ච නම් පහන් ආෝක හොමද නිච්චවෙන්න සධාථනික වේ. ඒවගේ ඇහැත් අනිච්ච නම් රූපයත් අනිච් න චක්කු විඥාන විතරක් හොම සදාාතනිකවේ එහන එක මනාකොට කියල දක්නෙ වෙ එහෙනම් ඒ චක්ක වු ඥාය කියලා ගන්න හොදෙක් මොකක්ද හේතු පලක්ක හේතු බල ධර්මයක ප්‍රතිඵලය දැන් ඔන්නඔ ැන ංකිවමු කතර විස්ම විවරවන කස්තා දැම්බලන්ඩ බොහෝ මනුස්සවේ ධර්මය තුළ හිටියත් සමාරු හිතන් ඉන්නවා දැ මේ බණු පිඳ හරි ධර්ම පිළබොද අබධයක් නැක නිසා තමයි සමාරු හිතන් ඉන්න මේ නිවන කියලා ගැන විශව විඤ්ායක් කිය එම කියපු දැනුත්න එක්තරා පිරිසක් ග ෝ පැවිදිේවා වාද කරණඩ ලස්ටි බුදුරජාණ හස තුළ ආය උත්තම අරිහදුන් වහසේලා යම් තැනක ඉන්නව කෙලමේ විශ්ව බන්න මොන්න තරම් මගිතිගේ වශචන කියන කැමත රස දෙදෙනවකි නො මොන්න තරං අදූර දර්සිත බල ඇහැක් නැති තැන රූපයක් නැති තැන කොයිද විඤ්ඥානය දැ ඇහැ රූපය චක්කුච පටච රූපේ උපජති චක්කු විං්‍යයාන සෝතංච පටිච සදේච උපජති සත වි ඥා ය අදි වසේ මේ අභ්‍යන්ත රායතන සහ බාහිරායතන එක එකක් හේතුපල වසයෙන් ප්‍රත්්‍ය වෙලා එකක පටිච්චකයල්. හේතුපල වසයෙන් ප්‍රත්්‍ය වෙලා උපදින විඤ්ඥාන තමයි මේ අපි අත්්දකින් දැම් මේ මොහොට අපි ජීවතය නෝකෙෙන දැින් නියැයි. මොහොතම් මහොතත් අපාසා මේ විඤ්ඥාන හය සකාස්සයෙන් දැ මේ වෙලා බණහග නින්න නිසා මේ වෙලාවේ සෝතවිඤ්ඥානයයි මනෝවිඤ්ඥානයේ හටගෙන තිීන් මේ වෙලාවේ ඇස් බහගෙන හොඳට බණහන කෙනෙක් නම් වට පිට රූපාආරෝමය බලන්න නැත්නම් වට පිට තියෙන අරමුණු ගැන තැකීමක් කරන්න නැත්නම් අඩුම තරම දැන් ඉඳගෙන න්නවා කයිටයෙන් ස්පර්සය ගනවත් මෙිහිකරන්න නැත්නං එයාට තියෙනෙ මේ වෙලා වි්ඥාන දෙකයි සෝත විඤ්ඥානයයි ඉලෙන මනවවි්ඥානය ඒ ගැන කනෙන් අහනුව මනසින් මෙිනෙහි කරු තං සුනාත සතුකම් මන්සිකරෝතු විඤ්්‍යන්ද දෙ එකයිති. එතකොට දැන් එහෙනම් මේ මොහොතේ ඉන්නවා කියලා දැනන්නේ ඔය විඥ්ඥාන් දෙක නිසා. ඔය විඤ්ඥාන් දෙකනු තිහිතම කෝ සෝත විඤ්ාය නනිරුද්ධ වුණ සෝත විඥා නිරුද්ධල මනෝදවාරය විතරක් දැන් විඤඥාණය කටගන මනවවිං්ඥා මොකක් දැ. දැන් ඇසකන නාශය දිවසරීරය මන්ස කියන හයෙන් ඇසකන නාසය දිවසරීරයේ කියන පංචත්දවාර සම්පූර්ණයම වහල දාලා මනසින් ධර්මය වුවින් මිනි කෙරමින් ඉන්නෝද. උපචාර සමාධියක හ අර්පනා සමාධියක ඉන්නවද දැම් මනස විතර ත්‍රයාාත්මක දැන් අර බාහිර පංචදවාර තුළින් ආපු අරමුණු සියල නිරුද්ධයි දැන් මේවෙලා ඇදි මම ඉන්නවා කියලා දැනන්නේ මනසට මේ වෙලාය මම ඉන්නවා මොම දැනගන්නවා කියන ඒ දැනීම පෞතිනි වනස තුළ එහම් අපිදම යම්කිෙ ආකාරරි හොම ගිල් ගිහිල්ල ගිල් ඉදිරි ැ මනොදවාරයේ වැඩිනෝ ඉස්සරහට මනොදවාරය තුළඒ චිත්ත සමාධී වැඩනු චිත්තක ආග්‍රතාව වැඩිල්ල වැඩිල දැම් බණහනන ඔබ මෙ මේ ස්භාවවිට කියන්නේ උපචාර සමාධී කියය එකගන්නේ යම්කිසි අරමුණක් එක දිකට දරාගෙන ඉන්න පුළුවන් කම චිත්තේ කාග්‍රතාවී හැබැයි ශක්තිමමාත් දරාගැනීමවේ එකැන මේවෙලා දැ බණග ඉන්නව කවරහරි හගියෙන් කෑකෝසන් ඇෝතෙලි ඔබේ අවධන ිඳු මෙතන තින ශක්තිව සමාධයක් නෙවෙයි දුරුවල සමාධයක් නමුත් සාමාන්‍ය පුද්ගලය තුළ මේ මොහොදි පවතින සමාධීත වඩ බලවත්ත එක දැන් පැෑගාන බනහගෙන ඉන්න පුළුවන් කියනනි විශිෂ්ට හැකියාව විශිෂ්ට කූසලයා එතන තින විශිෂ්ට චිත්ත සමාධිය දැන් එහැකයාාව නැතිමිනිසුදමයි වෙලීින් ලෝකි පුර ඇවිදින්න පාරවල්ගාන්න. දැන් එඒයට ඒ සමාධිය නෑ ඒනිසායි අයට බණහගෙන ඉදත්බෑ ම නාග න්නට බෑ පිනට දහගකට පහලොකට වැඩම්ග චිත මතර දර එහනම් අර බරපතල සමාධයක් වැඩු හම තමයි පුළුවන්කම ලැබෙන එක දිකට බනහග නද දැන් හෙනම් මෙතර තින උපචාර සමාදී ැ මෙතන ධර්මය පිළිබඳ හ අබෝධයක් තියන පිරි එතකට අන්නේ අයට පුළුවන්කම තියෙනවා බනහ දැන් හොඳදර ධර්මයවබෝධ වෙල ර් මාර්ගයත් වඩල සෑහැදුරුවකට කෙලෙ සමනය වෙලා තිය. ඒ දන්නවා චිත්ත සමාී බලවත්කම්. ඒගේ චිත්ත සම්මාධී අ අ අනිත්තයට වඩා බලවන්. ඒය කල්පනකොන මේ චිත සමාදී අවදුටත් වර්ධනය කරගන්නඩ. ඉස්තරට අපි සමතුව දසන ාවනානයට කියල දෙෙනන්න. මේ චිත සමාදයේ තෞදුරටත් වර්ධනය කරගන්නඩ ඕන කිය හිතා ගන මොහරි දහම් නිමිත්තක් කරගන කල්පනා කරර ඉන්න. සවිතක්ක සවිචාර වසන්. දැම්මකදවෙන්න. ඒ දහම් අනනිසිකාරයේ නිසාම ක්‍රමාණ කුල ොගේ චිත්ත සමාදී වැදල්ල වැල්ල වැල්ලවැල් ර්පනා සමාධියයට එන හමනැත්තන් දැනට එනු ලෞකයක ලෝකෝත්තර ප්‍රථමත් දැහැන දැන් යිදර ප්‍රමා ැන පත් වන ඉලා දතියත් දැන තුෘතියක්ත් ද අවසානනි චතුරත දහැන්ට පත්වුණ චතුර්ත දයානටත් සමයදුුණ. ඊඩ සොත්තලින් නොනැවති සියලු රූප සං්ඥා පටික සඥා දුරු කරපු ආකසනං ජායතනයට සමවාදීෙන් ඉඩ පස්ස එතනින් හැ පැත්තට ආ ආකසනංජාතනයත් ද්දවෙලා එතනින් හැ පැත වදටත් ඒ මාර්ගය වන්න කොට සමාපති දක්ව වෙන්නකොට ආකංචණං චායතන මේ සමමායනුවෙන් විං්ඥාණ අනංචායතන ආකංචනංචායතන නවස නාසංඥා එතන කියලා සමාපති හතරක් ඇඩින් ආකසනංචායතනනිදලලා නෙව සඥා නාසංඥායතනනි දක්වා සමාපති හතරක් ඇඩින් වැඩිලා උත්තනින් නොනැවති අපිතු අනාගාමි පුද්ගලය කියලා උතරින් නොනැවති අහබ දධර්ම උපරි මසෙන් මිනිහි කරලා සියල රූපේදනා සංඥා සංකාර විඤ්ා කෙරි හැති චදරගේ නිරද්ධ කරන ධර්මයුවෙන් මිනිි කල්ල බලලා අවසාන මොතිද මොකද වෙන්නේ හට පුළුවන් කමලැබෙන ඒ කුස්සලෙන් හැකියාවෙන් අවබෝධෙන් තැදි විදර්ශන කරන හම්බේයයි ඒ අභ්‍යාසින් බෙතෙක්දුරට මේ චන්දරාගේ නිරුද්ධ කර ගැනීමේ හැකියආ පාවිච්ච කරලා අන්නර නේවසඥා නා සඥායතන කියන අනු සමාපත්වයදී නිරෝධ සමාපතිර සමාධී නිරෝධයකව මොක අවසාන මොහොතේදී ඒ සංඥාවේද නනාචෛතසිකත් නිරුද්දවෙේලගේ ම සංකාර විඥාණක නිරුද්ධ සංකාර විඤ්ඥානකෙන අවථධ දෙකත් නිරුද්ද වෙලා සඥඥාාවේදයිත නිරෝධ සමාපත්තිට සමදී සඥාවයි වේදනාවයි සං්ඥාවයි නොදැනන සමාපත්වයට සමවාදින් වේදනාවයි සංඥාවයි නැත්තං සංඥා අවේ දයිත සංඥ්‍යාවත් දැනී නැතං වෙදනාවකුත් නැත්තං එතන සංකාර පෞතින්දි හේතුවක් නෑ එතන විඤ්ඥාන පවතින්ට හේතුවක් නෑ එෙන කිවේ නිරෝධ සමාපත්ති අන නිරෝධ සමපතිල සමාධන දැන් බම කල්පනා කරළ බලන්න නිරෝධ සමපතින සමාධනකට අවසාන වසිෙන් එතන විඤ්ඥාණය සකස් කරමින් පැවති කුමක්ද මනයි දම්මයි මනංච පටිච්ච ධම්මේ චුක්පජති මනවි්ඥාන. මනවිං්ඥානයක් විතර ඇවසනි සකසිමින් තිබුණ. දැන්ගේ මනවි්ඥානය තමයි නිරුද්ධ වී. එනම් මන දම්ම කියන දෙකෙරහි තියෙන චන්දරාගත් නිරුද්ද වන් හාම අන්න මන ධම්මත් නිරුද්ධවෙලා මනවිඤ්ඥාණයන් නිරුද්ධහයෙනවා. මනවිං්්‍යාය නිරුදධනාටස බට පේන එතන කිසිම විඤ්ඥානයක් නැති බව. ඒ රහතන් වහන්සේ. අපේ තුමක ඒ නිරෝද්ධ සමාපත්තියේ වැඩ වසන රහත්තන් වහන්සේ. දැන් ඔබ කිනවද කොහෙැර ඉන්නවක් කියක. මෙලොවාසෙන්ම තාම් පරිනිර්වාට පත් වෙලා නෑ පරිනිර්වාට පත් නොවිච්ච මහරහතන් වහන්ස කෙනෙක් නිරෝධ සමාපතිල සම ලෙන්න මොහොති දිවත් උන්හසොහ දින්න කෙ හොයගන්නපුළුවන් කාටව න්න්නවද කොහෙවත් කවරුව ඇත් මොහකින් පනවන්ඩද රූපයෙන් පනවන්නද ේදධනය පනවන්නද සංඥායෙන් පනවන්නද සංගාරයෙන් පනවන්න්නද විඥානයෙන් පනවන්න්නද මහරත්තන් වහසේ ආවල්ට ඇන ඉන්නවා කියන එතන විඥ්ඥානයන් නිරුද්ධනය ඉන්නවා කියන්න කොහෙත්ම හේතුනේ. එහනම් පරනිරවාන්ට පතච්ච බුදුරජාණන් වහන්සේ සහරරිහතුන් වහන්සේ ක් ොහයට ඉන්නවා කියන නම් විශ්වේ එ කියන පුරුසියයක් භික්ෂුවක් වුනත් ගිහුනත්. සමගේ අඥානකමයි ම ලෝකයට ප්‍රදසනය කර. එකන මේ ධර්මය පිළිබඳව තියෙන නොදන්නාකම්ම මයි ලෝකයට පෙන්න්න. නොදන්නාකම හේතු කළ ධර්මය දැක්කි හැකිල ඇහු පෙන්න්නන්නේ. හේතුම් පටි සම්බූතන් හේතු බංගා නිරුද්ජති හේතු බිඳහරපු රහතන් සම්මා සම්බුදු පියන්සේලා මහර හතන් වහන්සේලා සධාතනක වසෙන් මේ පංචු පානස්කන්දය නිරුද්ධද කළලා අසංක දතුව දොළොකොයින්ට පැවැත්. තින් පින්වතුනි ඔන්නවය දහම්්‍යාකරන්නේ පොඩ්ඩත් අපි දැනගණ්ඩුවො දෙයක් සමහරයි ඉන්නවා මේ නිවන කියලා කියන්නේ විශ්විය විඥ්ඥානයක් කියලා කියන පුද්ගලයෝ. එහෙමයි ඉන්නවා ඔබටත් ඔොහොම ඒවා හඩ ලැබේඒ අය කියනවා මේ බ්‍රාක්්මන් ආත්මන් කියලා ගැන්නෙත් නිවනටමයි. බණ මුන්න තරං මොකක් දෙකට කියන කළ මට හිතාගන්නබ එකනේ ඒ පුද්ගලයෝ තමන්ගේ අඥාන කම නිසා. මන්ට හිතරෙන දේවල් බුදු දහම හැටියට විග්‍රා කරන්නට ගිහිල්ල කරගන්න පාපේ මෙච්චරක් කියන්නම. මොකද ඔය මෝඩා අදහස්වල හිරවුන් හා සමහර මනුස්්‍යයෝ ඒයට අතා ධර්මය හැනි දවසට අන්දෙ ඇතුව යන. ක ෘෂ්ටිය දඳන බාන පොඩි දුෘෂ්ටියද කියල නිවන කියල ගැන සදාාතනික තත්ත්වයක් තුළු නිවන කියන මේ විශ්වය විං්ඥානයතුළු ඔන්න කියන කතාව. වි්ඥාණ ගැන ොකක්දකිලවත් දැක්න්නේ විඤ්ඥාණ ගැන දැනගැනීමට එ විශ්වය විං්ඥාණයැන විශ්වයම දැනගන්න වූ තැනම් ඒනම් නිවන් දැකලත් මේ දැනගැනීමමනි දුක රූපේ දැනගන්නවා ේදනාව දැනගන්නවා සංඥාව දනගන්නවා සංකාර දනකන්න විඥ්‍යා දනගන්නවා පංච උපාදනස්කන්දේම දැන ගන්නවා අපි ඒම නේද දුක නිසා ඒදකේ සංකීත්‍ය යන පංචුපාදන කන්දාා දුක්කා කිය. එතකොට හෙෙනම් ඒ දැනගැනීමම දුකනක් ඒ දැනගැනීම අවසංකරපු දැනයි අසංකර්ථ ධාතුව සදාධනක පිරිිණිවනතින්. ඒනම් ඒ පිරිිවන කියලක න්නේ නැවත දැනගැනීමක් නම් පිරිිවම් පාලනේඒ පුද්ගලයෝ කියන විදිහට මේ මුළු විස්වේම විං්ඥානයක් පවතින ඒ කිය විඤඥානයක් ඒකට අනුපාත වෙනක සමපාත වෙන එක තමයි? දැක්ක කිය ොන්න තරම් මෝඩ කතාවද බල මං ඒකාරණ පෙන්වුව මෙන්න මේ සවුම් දහකාරනාව තේරුම් ගත්තනම් කවදවත් ඔයොල මොට්ට කකාාව කියන්නේ කවදාවත් ඔයලු මුොටල කතාගෙනත් ඒක හරියට මෙන් දැම්මේ කිව්වාගමෙනමගක්ද පහනත් අනිච්චයි තෙලුත් අනිච්චයි පහන්තිරෙත් අනිච්චයි නමුත් ආලෝකයේ සදථකයි කිව්වාගේ ගොන් කටාවල්. ඒ ජාදය මෝඩ කතාව අන්න නන්දක හාමුදුරුවෝ එම මෙහෙනිින් හස ලගින් අනුව හමනම් මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිරය යන අදවශයෙන් මේ ආර්තනයන්ගේ ස්පර්යෙන් සකස් වෙන මෙන විඤ්ඥාන පුළුවන්ට සදාාතනික භාවේ පනවඩ නෑස්වාම අන්න සාදු සාදු එක තමයි සත්‍යය එනම් බලන්ඩ විං්ඥාන මාත්‍රයකට මොනගෙහි නෑ සදාාතිනික කියන්නේ මේ මොහොම් මොහොත පාසාම හේතු පල වසෙන් මේ විඤ්ඥානෙවත් මේ දැන ගැනීමම් සකස් වෙනවා මිසා මෙන්න මෙහෙම අනන්ත කාලිකින් ලාපු දැන ැනීමත් තියවා කියලා කියන්නු විඥානයක් කාතුළුවත්නේ පෙරජීවිත ති විච විඥානයේ මේ ජීතේතාව වනවි අනර් ධර්මය නොදැක්ක ජනයා එහෙම පනවන විඤ්ඥානය භවයෙන් භවියට ගමන් කරනවාත් එහෙම විඥාය යන්නන්නේ තුළු පෙරසංසාරර්තය විඥායන්නේ මේ ොහ මේ ොතේ තියන මේ ොහොද හේතුගෙන් හටකට විඥානික අන්න එකයි නුවනින් දකිින්ටෝන් එනම් මේ මොහොතේ මේ හේතුටි අයින්දරු එනම් මේ මොහොතේ දිම මේ විඤ්ඥාණ නිරුද්ධයෙන් දැම්බලන්න ඔබ රූප දකිින්ට තියෙන අවස්ථාව මේ වෙලාද අපිතුම ඇස් දෙක වහගෙනඉන්න කියලා වගේ මෙතර කරටකච්යනවා මොහොතින් හොද සම්පූනෙම දැන් කරටකද්‍ය ඇතකත්හන දැන් තනිකරම කළුවරයි මොකුත් පේන්නේ දැ මේ වෙලා චක්කු විං්ඥාන හටකන්ද හේතුනේ එ චක්කු විං්ඥානි තිබනේ ඒ චක්කු විඥානි හටගන්න හේතුි ඇහැ රූපය ආලෝකයේ මේ ගෙන මාධ්‍යන්ටික එකට එකුතු වෙලා තියන කන්ද අප රපදැක්ේ එනන් හේතුරික නිරුද්දච්ච මගේ වි ඥාන් රුද්දයි. ඔබ ටම සද්ධහන් හතුටිකාත් අවසංකලොත් සෝත ඥාය නිරද්දයි. ඔවිදියටම ගන්ධද වින්න තියන හේතුරිික නිරුද් කොත් ගණන ඤඥායන් නිරුද්දයි. ඔවිදියටම රස වින්නන්න තියන හේතුරිික අවසංකලොත් ජවාා විංඥාය නිරුද්දයි. ඔේදිම ස්පර්ස පහස බන්න තියන හේතුරිික අවසංකලොත් පොට්ටබ කායිවි්ඥාණයන් නිරුද්ධයි. ඊළඟට ඔයිදිට මේ මනසින් අදහස් මේ මිනිහිකර කර ඉන්න තියෙන හේතු අවසංකල දැම්ම නං. මනොවි්ඥාණයන් නිරුද්දයි දැන්කෝ මම දැන්කොහෙතු මම හින්නේ එන අනන්නේ උදාාහරණෙන් දකිින් දොට මේ විඤ්‍යාන කියලක යැනන්නේ මේ ොහොතති හේතු පලවසයෙන් සකස්ශවෙලා පවතිනක් මිසක් මට ස්සල විච්්‍යයෙකුත් ය මට පස්සෙතිය ෙකුත් නෙවේ ැන් මේ මොහද පහනක් දැල්ලෙන වන පහනක් දැල්ලෙන වනං. මේ පහන අපිට පේන්නේ පහන්නාලෝ ගැපිට පේන්නේ මේ මොහොති පවතින තෙල්හ පහන තෙල්, සහ පහන් වැටිය කියන හේතුදික නනිසා එතකොට මේ හේතුරිික දැන් අව සංගුණුත් මේ පහන් දැල්ල මෙතනම නිරුද්වෙන එතකොට දැන් අනාගතය තව පහන් දැල්ලක් මේ පහන ඇසුරේමයි තෙල්ටිකක් දාලා තිරයා දාල පත්තු කරොත් ඒ දැල්ලවෙන්නේ මේ පහන්නාලුකි නබි ඒ වෙන එක ඒදාට පවතින්නේ වෙන පහන් දැල්ලා එන අතිීතිති විච්ච පහන් ැල්ල වර්තමානයටෙන් ඉත් නෑ වර්තමානති විච්ච පහන්දැල් අනාගතට යන්නෙත් නේවාගේ අතීතයේ පැවතිච්ි විඥ්ඥාන වර්මානට එන්නත් න වර්තමාන විං්ඥානා නාගතයන්නේ තැ විඥාණි කොක් ගම් කරන්න නෑ. එන විඥ්ඥාණ ගැන ඒ ඒ හේතු නිසා ඒ මොහොත පවතින දැනුුවත්භාවේ දැන් ඔබට මේ වෙලාවේ ඇසකරන නාශයදි සටීරය මන්සකෙන් හයෙන් විඤ්ඥාන හටගන්නේ ඊට අවස හේතු මේ මොහොති තියෙන් නිසා. යම් හේතුගෙන් අපිට පුළුවන්කම ලැබුණොත් ඒ හෙතුටික මේ ොහොති සාකල්්‍යයම රුද් කර. එනම් මේ මොති දිම සයාල නිරද්ධ. අපිට පුලුවන්න්න ඔදිට ඇහෙන් රූප දකින්නට තියෙන ේතු නැති කරන. ඇහැයි රූපයයි කියන මේ හේතු දෙක දුරු කරන. ඔයදිටම කානයි සද්දා, නාසයයි ගන්ධයි දිවයි රසයි කය ස්පාර්සයි කියන බාහිර හේතු දහයම නැති කරන. පංචාද්ධාර හේතු. දහයම නැති කළ දාන දැන් ඉතුරන්න මනෝදධාරී විටි කරන. එඩසයි මනෝතද්ධාරීදගෙන මනදම්ම කියන හේතු දෙෙක් එකක් ස්ර්න ක්‍ර නතර ක දන්න. නත් රුද්ධ න දම් අත්තිරද්දවන්න නිරොට සමපත්වය. දැන් කෝ කවුරුවත් දැන් කවුරුවත් නෑ. එහනම් මේ විඤ්ඥාණයට සත්්‍යය කියලා රැවටිල ඉන්නේ. මක්‍රසාද. මේ හේතුඵල ධර්මය දකි නැතිමිසා. එනම් විඤ්ඥානයට ද අපි මේ සත්වර්්‍යයක් පල්ල දිනමයා අරුණ දැන ගැනීමේ හැකියාවට අපි කියෙන සත්්‍යයේ කියද ලෝක සතය රැවටලීනේ සවවාේ. දුරජාණාහස පෙන්න නම මේ විඥායට වේ සත්‍යය කියල පනුුවන්න පුුවන්ගෙන් විඤ්ඥායට සත්ත්‍යයකෙන විහාරයනවා නමුත් විං්ඥායට නෙවේ මේ සත්ත්‍යය කියන විවාහාරය පණුවන්න පුළුවන් මේ විං්ඥාරය නැවත නවත පවත්තාගෙන යන මෙන්න මේ අවිජ්‍යාතන්හාගෙන් හේතු පල ධර්මයන්ටයි. මෙන මේ අවිජ්‍යාතන්හා කියෙන හේතු ප්‍රත්්‍යයන්ටයි සත්ත්‍යය කියල පනුවන්න පුළුවන් කමතියන විංඥායට නෙවෙයි එහෙනම් නියි රහතන් වහන්සගෙනෙ පහලවෙනි මොකද විඤ්ඥාණයට සත්‍යය පැනවූත් රහතන් වහන්සේටත් බැණි කළවි එගැන මේ සත්ත්‍ය අයින මේ හිත තුළයි කියල කවුරහරි කිව්වෝත් මේ දැන ගැනීම තුළ අපිට මේ දැන ලක්ෂණ ඇතියන දැ ලක්ෂණය ඇතුළ ැෑ මේ සත්‍යය ඉන්න කියලා කිව්වොත් සම්පූර්ණ වැරදිී කතා. මක් නිසාද රහන් වහස තුළත්ේ දැනන ලක්ෂණ තියනවා විඥානය පවති හෙන නැත්තම දුන්හසතුරල්. නැවත නැවත මේ විං්ඥාධාතුව පවත්තාගෙන යන හේතු විනැක්ති එ නම් මේ අි සත්‍යය පුද්ගලේක වසෙන් හඳුනාගන්න වැරදියට මෙන්න මේ නැවත නැවත මේ විඥාධාතු ස්රහට පවත්තා ගැන අවිද්‍යා තන්හාගෙන හේතු මෙන මේ කාම ආස්වාදය සැපයි කියන අවිද්‍යාවත් කාමආස්වාදයක කරෙහි තියෙන ඇල්මත් කෙනිඳ මේ හේතු දෙක එනක් ඔොන්නේ හේතු දෙක නසන්නයි මේ සෑම බනක්වද දේශනා කර නන්විද පරියායෙන් දේශනා කර ද ත ර ේරු ලද හරි මකතියාගන්න ධරනයක හඩ සසිපත් කල දන්න වෙන්නේ ඔය හේතු දෙ න නසන්ඩ තමයි අපි හැමම කටයුතු කරන්න්ඩෝ නිසා නමුත් ගොඩක් අය කොච්චරෝය ධර්මයෙහොම පෙල්ල දුන්න ඕක තේරුම් ගැනිි නෑ. ආයහන්න පුළුවන් මොලඉදලා කොහොමද මේ අනි්චදෝකාානත් අවබෝධි කොහොමද අපි ජීතර ගලප ගඩිකය ඔන්නහනු ප්‍රශ්නය. පෑ ගාන බල දෙශසනා කළ උරනම අයහනෝ මේ අනිච්්‍ය දුක්ක අනත්තා අවබෝධය දෛනිකව ප්‍රායුගකෝ කොහොම භාවිත කරන්න කිය එදා අර්මයි මොකද බණ කියන්න කියෙල හිතීම හිතින් මේ එලි වෙනකන් රෑවෙනකන් කියෑන ප්‍රායුගකෝ ධර්මය ජීවිතයට දධ කරගන්නආකාරය තමයිම මෙම හිතන්න මෙහෙම දකින්න මෙහෙම හිතන්න මෙහෙම දකිින් ඇති ොකට දායි අරවාගේ ප්‍රශනයක් අහන් ඉගැ බණහන් නැති රිස එබු මනුසයක කොහොමත් කියන්ඒ ප්‍රශ්නයහන් එහෙමත් කොහොමත් සසා දුකෙන් නිදහසෙන නවී බොරුවට එබඳ ප්‍රශ්නයක් අහන්ඩ වෙන්න කාට හරි ඇත්තරම ධර්මයහන් නැති නිසා හොදර මත ේදයාගට ඒ වගේ ප්‍රශ්නයක් අහන්ඩ වෙන්නේ දෙන්න එට්ටයි. එක්කනෙක් එදාම වනහපු කෙනනෙක් ලොතුරවරන්. අනික් එෙන පොච්චර කාලයක් අහන් හිටියත් මෙලෝව දෙයක් ධහරණයවෙෙන් නැති නිකංකාන්්ෙකට ඉතරක් සද්ධිකක් එහැ කියෙන ඔන්න ඔය දෙන්නටය ප්‍ර්නීන් අවංකෝම ූමනාවේ බණහන වන කවදාවත්තව වගේ මෝඩ ප්‍රශ්නයක්කායහන්නේ. එංසා හනම් අන්න දකිින් ඕන හෙම් අ නිච ලක්ෂණය පහන් දල්ල උපමමා හොඳදට මක තියාග පහන් දැල්ල උපමාව. එහනම් පින්වතුනි ඇහැත් අනිච් රූපයක් අනිච්චනං ඇහැයි රූපයයි පටිච්ච වෙලා ොඩ නැගෙන චකුන්ජ පටිච රූපය චපත් ඇති චක්කු යාන විඤ්ඥානය කොහොමද සදාාතනික වින් එ යමෙක් සධාතන පැවැත්මක් ගැන හිතනවාන. ඒඒ මේ ලෝකන්න මහා අඥාණයන්ගෙන්ගේ මහා අඥාණයත් තමයි මේ ලෝක සසාාධනික පැවැත්ම ගැන හිතයි. මොන විදිියෙන් හරි හිතනවනම් දෙවියෙක් වෙ හරි බ්‍රක්්මයක් වෙලා හරි නැත්තං අර කියනවාගේ විශ්විය විඥ්ඥානිකට හරි සමපාට වෙලා සදාධනක පැවැත් මං ඒ අඥානකමයි එතන විද්‍යමානී වෙන මො කකර්ණන ඇතන තැතින මෝඩකම විතරයි. එකයි මේ ධර්මය හොඳවට තේරුම් ගණ්ඩෝන. එහෙම තේරුම් ගන්න නැතුව සමතමන්ඩ ඕමනා දවල් කියන්න එපා බුදු ධහම කියට සම්මා සම්බුදු පාන්වාසගේ ධර්මය නසන් දෙපා උන්හස පෙන්න්න දුන්නේගේ උල මුට්ල කතාවක් නෙවෙේ. උන්හස පෙන්වා දෙන්නේ මේ හේතු පල ධර්මයයි. ඒමයි මේ නැවතනද පුුණුරුච්චාරණය කරන එක ධාරණය වඩුව නොබට. කොච්චටයි බැහව අත්තේ ධාරණය කියනෙ කඩ්ඩුයි කොච්චරාහගෙන හිටියත් දැම් මේ නිකං හේ සමයටට දැම් මෙතනත් හං ඉන්නවා පිරිසම්මට පේනවා. දැම්මං කූද්දලහෙන් ප්‍රශ්නයක් එහ ැවුවත් හ හ? ද ඇහුව දේමොකද කිලවත් දන්න අඩුතන ප්‍රශ්න උත්තරෙක හොුණ එහෙම වෙලා කියයනවා ඉති ඔොහොම නම් බණහන්ඩිපා නිතිමරගාති ඉන්ඩපා නිදාාගෙන ඉන්න එකට බණහනවා කියන්න ඒකරක කිය නිදාගන්නුවකිෙන් බණහනුවකෙන් නිධදාගෙන ඉන්නවට නෙම එක වෙනම දෙ බණහනවා කියය බණහනුවකෙන් නිදාගනකට න ඒ නිසා මෙතනත් එහෙම දැන් ඉන්න පුලුවන් වාර්වල හිටියත් බොහම සුක විහරණින් යුතු නිදාගෙනන්න අයි මෙම මං ඇති දෙක රාගෙන හිටියත් මට පේවහම. දෙ එක නිසා පින්වදු සිය වතාව දහස් කතාවක් එකම දේ කියවකල් හිතන්න පුලා එක දේ කියන්නේ ධාරණි වෙනකම් අර ගලක අර වතුර අපි මොකක් හරි අකුරක්කන්දිනු හැඳන්න නෑනි දියපිට ඇන්දාදියපිට ලිව්වා දහසක් අවුග කවදාවත් ඉතුරු වෙන්න. හැබැ ගාලක්කුඩ ඇන්ඳොත් එහෙම අකුරක් ඒක පවතින්. ඒවගේ මේ ධර්මය ගලක කෝට ලද අකුරු සේ ධාරණය වෙන්න නොබේ හිතේ ඒසකොටයි ප්‍රතිඵල් ලැබේ අර දියපිට අඳින ලද හිරක්සේ මැකිල යනවනම් මේ ධර්මය ඔබේ හිතින් සංසාර්තා ගොඩා කාලයක් දුක්කිණෙන් හේ තුතිය ඒක එහෙම්වෙන්න. ං අපිඒ දහාම්්‍යාකර මෙෙසේ දරාගන්න එත නිගිවරවෙනි නෑ මේ ධර්මය ඊඩ වසයන්න අර මෙහහි නිහන්සේලා නන්ද ක හාමුරුවන් දර්විදියට උත්තරයක් දුන්න එහෙනම් පහනි උපමාව යයාකාරින් විසන් දුන්න එහනම් න්හස පෙන්වා හෙනම් ස්පර්සයක් මෙහෙමයි ස්පාර්සයයක් හේතුව ඇති කල්ලි ඉටනුකූල වේදනාවක් සකස් කරනවා හේතු නිරෝධු කල්ලි ඒදනාව නිරුද්ධේවා හෙනම් අපිට කිසිව නිච්ච වසිෙන් දෝ වසිෙන් ශස්සත වසිං පරාමය ධර්මවාශයෙන් බලාපොරෘත්තයන බැහැ සියල්ල මේ පහනම ජීවිතය උපමාවක්කසිින් ගඩු පහන වගේ මේ ජීවිතය කොයි වෙලා නිලයනවදන්නත් නෑ පහනම උපමාව මෙන්න ඊළඟ කුමාව උන්හන්සීට පසිතා ප්‍රශ්නයක් න සියතාපී මහතෝ රුක්කස්ස ටිට්තතෝ සාර්වතෝ මූලම්පි අනිීච්චං විපරිනාම ධම්මා කන්දෝපි අනිච්චෝ ඉපරිනාාම දම්මෝ හෝ සාකා පලාසම්පී අනිච්චන් විපරිනාම ධම්මා චායාපී අනිච්චා විපරිනාම දම්මා. මහනයම්ගිසි තරුණ ගහත් තියෙනවා මහන මහත් වූ රුක්ෂයක් තියෙනවා මේ නැගනිය කියලා ආමන්ත්‍රණය ගැන භාගිනියෙන් කියලා උපමාවක් කියන්නේ විශාල ගහක් තියෙනවා මේ ගහ උදෙසා සාරවත් මුල්ලකුත්තියෙනවා මේ මුලත් අනිච්චායි තිගැන මහාසාතථවත් මුල තියන හැවයි මේ මුලත් අනි්චායි මේ ගහත් අනිච්චයි මේ මුලත් අනිච්චයි මේ ගහේ කඳත් අනිච්චයි ඊලාඩ මේ ගහේ අතු සාකා ඔක්කමත් අනිච්චයි මේ ගහේ මුලත් අනිච්චායි කඳත් අනිච්චයි මේ සාක අකොල අතු ප්‍රකිලි ඔක්කම අනිච්චයි එතකොට මේ ගහ නිසා හටකත්යන් කිසි සෙවනැල්ලක් ඇද්ද ඒ සෙවනැල්ලත් අනිච්චයි කට මේ හාමුදුරුව අහනවා නන්දක හාමුදුරුවු යෝනුකෝ භගිනියෝ ඒවන් වදේය නැගනියන මෙහෙම කවුරහරි කියනවන. අමුස්ස මහතෝ රුක්කති තිර්්ත සාරවතතු මූල් ලාම්පි අනිච්චං, විපරිනාාම ධම්මං, කන්දෝපි අනිච්චා විපරිනාාම දම්මෝ, සාකා පලාසම්පි අනි්චං විපරිනාාම ධම්මාක්, යාවවාස චායාසා නිච්චා දවා පස්සතා සස්සතා අපරිනාාම ධම්මාති. සම්මානුකෝ සෝද සම්මානුකෝ සෝ වදමානෝ වදෙහි යාති යන දෙවසේ ය නැගනියනි අමේක් කියනවා මේ ගහේ මුලත් අනිච්චයිහඳත් අනිච්චයි ඉළඟට මේක සාකා අතුරකිලි කොල මෙමත් අනිච්චයි එක ඇන්නේ මේ සියල්ල නිශ්ෂිත පැවැත්මක් නැති ඒකාකාර පැවැත්මක් නැති සාරවත් පැවැත්මක් නැති සධාතනික පැවැත්මක් නැති එක ආකාරයෙන් නිරන්තරයෙන් දක්නට නොලැබෙන මොහොතත් පාසා හේතු නිසා විපරිනාමීයට පත්වෙන අන්න ස්වභාවකට පත්වෙන විපරිනාමයට පත්වෙන අවසානි මරණය කරා ගමන් කරන ධර්මමෝ තැම් මේ ගහේ මුලත් අනිච්ච අපිද දන්න මුල එකම ආකාරයෙන් පවතිණි නැහැ මුලත් නන්විද පරියායින් ක්‍රමාණුකූලව ජරාට පත් වෙල විනාසේ කරා යන් ඊලයට අපි දන්නවා හඳත් එක ආකාරයෙන් පවතින්නේ නැහැ ඒ හඳත් ක්‍රමාණුකූලව භ පත්තින ඉපරිනාමීටයන ජරාට පත්තිල මරණය කර ගමන් කරන ඒ ගහේ කොලාතුත් රකිලිත් අපි දන්නවා ඒ ආකාරයම්ම ජරාට පත්තිනව මරණයට පත්වෙනවා විපරිනාමී කෙලවර වෙනවා. එතකොට මෙන්න මේ ආකාරය ගහක් තියෙනවා මේ ගහේ හෙවනල්ල විතරක් සදාතනිකයිකේ යමෙක් කියනවා නැ එතකොට හු මනාකොට කියන ල්දත්්දේක කියලාහනෝ එතකොට මෙහෙෙන් දහසල් ොත්තරයක් දේ නැහැ නෝ හේතම් බන්තය එසේ නොේස්වාමී තංකී ස හේතු මොකක් දෙකට හේතුව. අමුස්වහි බන්තේ මහතු රූකස් තතිත්වත සාරෝත මූලකම්පය අනි්චා විප්‍රරිනාාම දම්මන් කන්දෝපි අනිච විප්‍රනාම දම්මයි අදවසෙන් පෙන්නවා ඉරවසේ නන්දක හාමුදුරලට මේ ිහින් සල ොත්තරයක් දෙනවා නැහෙස්වාමී මක්ටි සාධයක් මේ ගහේ මුලත් අනිච්චනං කඳත් අනිච්චනං ඊළඟට ඒෙ තියන අතුරකිල්ලි කොලත් අනිච්චනං ල්ල අනිච්චන මේ හේ හෙවනැල්ල විතරක් නිච්චවෙන්න බෑ කවදාවත් එන්න බැරි වැඩක්ක එසයාල්ල අනිච්චනම් එසයාල් ඇස්සුරෙන් හටකත්ත හෙවනැලත් අනිවාරයෙන් අනිච්චඉන්නප ඒකටත් නිශ්චිත ඒකාකාර අවිපරණමිය හැඩයක් ස්වභාවයක් නෑ එහෙනම් මෙන්න මේ විදියට දේශනා කරටට පස්සේ න්න ඒවපමා ඇසුරනුත් අන්න නන්දක හාමුරුවෝ උත්තරය දෙෙන ඒ මේකෝ යෝුණුක් හෝ ඒවන් වදේය චකෝම බාහිරා අයතන නිච්චා යංචකෝ බාහිර ආයතනය පටිච පටිංවේදී සුකන්වා දුක්කංවා අදක්කෝම සුකන්වා තං නිච්චං දුවන් ශාසතන් අල්ිර නාම දහම්මන් පී යනාද වසෙන් ඉරස හනෝ අර අරවි දිරම හනවා එහෙම නං නැගනිය දැ ඉස්සලර අභ්‍යන්තරා අතන ගැනක්කව බාහිර අයතන ගැනක්ව අපි මේ දෙක මේ එකට එක තුකළ දැම්මි ධන්මය පෙන්නුල දුන්නේ එතකොට දැම්මන්න මේ අ්‍යන්ත්‍ර බාහිරාර්තන අ්‍යන්ත්‍රාතන නිසාගේ ලිස්සල්ල කතාක දැම්මතන මේ බාහිරයතන කියල පෙනවා යන් අපි දන්න එකර්තනයින් විතරක් මේ සැප දුක අදුකු සුක කියෙන වේදන උපදදින්න හැ මේ ආයතන දෙකම එකටික පටික්්ච වෙන්නවන හතු පළවසන. එකටකත් ගැලපිල ඉස්පාර්සයෙන්ඩෝ. එකට තමයි චක්කුංච පටිච රූපේච උපද්දී චක්කු ්‍යාන කියල විඥාය හටගන්න. එහෙනම් ඒ උපමා දෙකෙන්ම පෙන්න්නේ අ්‍යන්තරසා බාහිරාර්තනයන්ගේ ස්පර්ශය නිසා විඤ්ඥාන හටගන්න බවයි හෙනම් උන්හස යහනවා මේ විදිියයට හෙනම් මේ අභ්‍යන්තරසා බාහිර ආයතන නිසා මෙසේ අභ්‍යන්තරායතන තනිච්චයි බාහිරයතන තනිච්චයි එහෙම නම් අන්නර ගහේ මුල තනිච්චනං කඳත් අනිච්චනං ගහේ අතුරෙක ලිත් කොලත් අනිච්චනං ඒ ගහන් වැටින ජායාව නිච්ච නොවන්ාසේඋනාසේ හන එහෙමනම්ඉන්න හැත් අනිච්චනං රූපයක්ත් අනිච්චනම් ඔය දෙර දවශරීරය මමානස සියල්ල තනිච්චනං ඔය දෙරම ප සබදගන්දර ස් පස ධම සල්ලත් අනිච්ාන අ්‍යන්ත සහ බාහිරකය ආයතන දොහම අ නිච්ච නම් මෙන්න මේ අනිච්ච ධර්ම ඇසුරින් උපදින චක්කු විං්ඥාන සෝත විං්‍යාන ගාන විං්‍යාන ජ්වා විඥාන කා වි්්‍යාන මනව ංඥාන්. කියන මෙන්න මේ වි්ඥාන නි්ච ද අදුව නිච දුව අයිපරිනාම ධර්මවෙනවාද. එතන එහැ පැත්ත ේතුනේ සමවායෙන් සකස් වෙන ඉස්පර්සය නිච්ච දුව අයිපරනාම ධර්ම වෙනවාද කියලහන්. යමෙක් කියනවා නං ඇහැ අනිච්චයි රපය අනිච්චයි නමු චක්ක විඤ්‍යාය නිච්චයි කියලා ඒ මනාකොට කියලත් ද්ද කිය. එතකොට අර විදිහට මිනිවාසේ ොත්තරයක් දෙනවා ඒ මනාකොට කියලක් දක් නොවේ ඒ වරද සහගත ප්‍රකාශයක් ඇහැ අනිච්චනං රූපය අනිච්චනං යන අ්‍යන්තරායත්තන සහ බාහිරායතන කිය දෙකොට්ට ආසේ මානිච්චනං ඒනම්ඒ හැටගන්න විඤ්ඥානික ොහොඳ නිච්චවෙන්නේ එ ඒ තුනේ සමවායෙන් හටගන්නාවූ ඉස් පාර්සෙ කොහොමද නිච්චේි දබලන්න මෙතන සැංග තිනවද ගැබරු දම්කාරණාව අපි දකිින් දෝන අපේ ජීවිතේ අපි සැපදුක අදුකම සුක යනධදිවසිෙන් වේදනා තුනාත් අතිදිනවා. එතකට මේ වේදනා තුනම එහෙනම් සකස්වෙන්නේ හේතු පල වසේ ඒ මොහොතේ පවතින හේතුන් නිස්ත්සා. රාග සම්පාසයේ ඇතිකල්ලි රාග සම්පස්ජාවේදනාව හටගන්නවා සැපවේදනවා ද ඇතිකල්ලි දේශ සම්පාසය ඇතිකල්ලි ඊට අනකූල දොමනස්සසාගට දුක්වේදනා හටගන්න. මොහ සම්පස්ය ඇති කල් ටනකුූ උදච්ච කුක්කුච චිචා සහගත අදක්කමසුක වෙද හටකගන්න එනම් ජීවිතේ ඒ මොහොතේ සැප දුක අදුක්කමසුක කියෙන වෙේදනාතුුණ කටගන්නේ කර්මය නිසා නිව බිහිතන්ඉන්න කොහොම කාර්මයේ නිසයි මේක සිද්ධ වෙන්න කිය තමේ ජවිතය සැපදුක උපෙක්ෂගේ කිය මේ විපාක හදනනි කර්මයන්ගේ ලබහිතගි මෙන්න පංගතිනි වරද් ගාත තැනක් ජීවිතය තුළ යමෙක් මේ ජීවිතයේ සැපදුක අදකමසුක්ද කියන මේ විපාක මේ වේදන සකස කර්මයන් කිය හිතන්ින්න්න අනඟ හොයින් අවිද්‍යා අනවෝබෝධ තුළ ිච්චා දුෂ්ටියය තුළ මච්චා දෘෂ්ටිය තුළයි මක්නි සාධය අඇ ආර්මෙන් ෙවෙේ සැප දුක අදදුක් මුසක වේදන හදත් හොඳට මතේතියා ඔබ ජීවිතය අම්ම හෝතක සතුටින් උඩ පයින්. සැපයි 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 කියලා. හරි සැපයි ජීවිතය සැපයි කියල. එහෙම සතුටින් උද්දාමීට පත්තින්නේ හෝ. එක වෙලාකට මගේ ජීවිතය දුකයි දුකයි මේ මොන කර්මයදමන්ගවනි කියලා දුක්විවීන්නවා දෝමනස්සේ මූුණ එල්ලගෙන. එහෙම දුක්කිදින්නි හෝ තව වෙලාකට අත්්දුක්කු මුසක වේදනාව හලමින් උද්ධච්යෙන් කුක්කුච්යෙන් විසිිච්චා ගෙනැදිවශසෙන් සැකෙන් ජරදිවසින් කුතුහලින් මේ මෝහයට පත්වෙල මුලාවට පත්වෙමින් වේදනාවින් දිනවා මොහ වේදනාව ඒ මෝහෝවේදනම් බයට සැකයට ආතතියට අහන් කාරකමට උඩුන්ගමට පත්වෙනවා මේවා මොහො වේදනා එතකොට මෙන්න මේ මෝහොවේදනාව හටගන්න හෝ මොහොවේදනාව හටගන මුලාවෙන්නේ හෝ එක වෙලාකට සතුටින් උඩ පයිනවා තවවෙලාකට දුකෙන් දුකෙන්කවට නික මුදුකන්නෙවි දේශය සහගත දුකක් දෝමනසකි වේකයි දේශෙන් හටගත්ත දුකින් දුක්කිලනවා තවවෙලාකට මෝහෙෙන් හටගත් තාව වේදන නිසා එතනත් සෝකයේ තියෙනවා භයිතිී නෝ ඒ වෙන් දුක්කින. ඉතින් එකහෙනම් බලන්ඩ දැන් රාගෙන් දැන් සැපවේදනව හටගත්ත හපි දනමකක් පින්ගල සැප එපදුනා කියලා පිංගල්ලයි සැපවිීන්ද කියලා හිතනවා එතකොට දර දෝම අස්්‍යසාක දුක්කේද නාවට ගත්ත හමත් අපි හිතනවා පව් කරලායි දුක්කඉදි කිය ඒවගේම අදුක්කොම සුකු වේදනාවත් සැප හෝ දුක කියෙන දෙකටම දාලා බලන්න පුළුවන් නිසා ඒ දෙකේරී අප හිතනවා මේටිකත් මං කර්මය නිසයි මේ උහුලන්න කියලා. අවසානය අපිම කතු කරන්නේ ජීවිතය සැපදු කපේක්ෂ කියෙන වේදන අතුරුම කර්මයට ාරතිය. කර්මයට වාාරද කියලා පිහිතනවා කර්මයෙන්තම අපේ ජවිතය තීරණය කරන්න කියත්. ඕක ඔන්දට මොඩුද ව හා මතමයි අවසාන අර අන්නේ දෘෂ්ටික අන්නේ ලබ්දියකට වැටිලා මිච්චා දුෘෂ්ටියෙන් යුක්ත ආගමක් ිහිවෙච්ච දවසට අන්න දාටේ මචා දුෘෂ්ටික කියන්නම කක්ද. දෙවියන් වහන්ස සැපේ ජීවිතය තීරණයරන. දෙවන් අහසතම අපේ සැප දුක තීරණය කරන්න. දෙවියන් අහන්සේ කැත් නකූලෝොතමැි සැපවිදි දුක් කියන්නේ දුකුක ද හොු දක ඔන්න බරන්න මුලා ඔන්න මුලා. ියන් ිසිස දෙයක් තීරණ කරන්න බෑ දෙවියොත් ැල්ල ය කර්ම ක්්‍රම කොදුරක් දෙවියෝන කරන දෙවියන්ගේ ජීවිතය සැපදු කුපේක්ෂ තීරණය කරන්නේ කර්මයනෙී හොඳර තේරුන්ගැන්න එම් කෞද තීරණය කරන්න මේක මෙන්න මෙතන රහසතියන සැඟවිච්ච දැන් අපේ බාණහා යන හුදවට දඩම්ම මේගැ අලුතින් ධර්මයට කන්දන අයට මහා ප්‍රහෙලිකාවක්න එක කෞද දෙෙහිනක්ේ ජීවිත සැපුදු කුපේක්ෂාවේදන සකස්ර කවුරුවත්නවෙයි තමන් දුලම පවති නවි්‍යාවය ෘෂ්නාවයි දැම් බලන්න කල්පනා කළ නුවනී. යම් ගිසි රූපයක් රාගෙන් ඉස්පර්සුනොත් තමයි සැපවේද නවත් දැනී. යම් ගිසි රූපයක් දවේසිෙන් ඉස්පාර්සුනුොත් තමයි අර දොමනස්සාහකද දුකවේද නවත් දැනී. යම් ගිසි රූපයක් මොහෙෙන් ස්පාසුනුත් තම උදච්චකුක්කුච්ච චිචාව නගෙ. එතකොට එහෙනම් ඒඒ මොහොතේද රාගයේ දේශේ මෝහයේ. පවතින ආකාරයන වූ තමයි ඒ මොහොති උදාවන වේදනාව කොමක්ද කෙලා තීරණය කර දැන් දෙවියන් දෙක තීරණය කළින් නෑ. දෙවියන් දෙේක තීරණය කරන්න බෑ. මහාව්‍රක්වැට තිරණය කරන්නත් බෑ ඕනුත් මේ ක්‍රියාදාමීම කොටසක් විතරයි. එහෙනම් ඒ මොහොතේ පවතින රාගේය දේශේ මූහේ කියන. මෙන මේ අකුසල සිත් චිත්තවලට අනුකූලෝ තමයි මොහොතේ හටගන්න වේදනාව තිීරණෙවන්න. ඔබ පුලුවන්මතියවා ප්‍රඥාවෙන් මෙන්න මේ වසින් ගැල්විලියන් කොමද ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රඥාවෙන් මෙන්න මේ පච්චුපන්න මුොහොත එක ගැනර විපාගේට මුහුණ දෙන මුොහොත්ත තුළ ඔබට පුළුවන්කමතියවා ප්‍රඥාවෙන් හිත මෙල්ල කර කොහද. ඔබ මේ පච්චුපන්න මොහොතේ ගැන මේ වර්තමාන මුහොතනය අපිට විපාකයක්ින් අතීතියවත් අනාගතයවත් නෙවෙේ. මේ මොහො මේ ගතයීමෙන් පව්තින මේ හුස්පගන්න මේ මොහොත තුලා යම් කිෙහි ව්‍යපාගයක් ගබට මුණ ගෙහෙෙන් එතකොට මෙන්න මේ පච්චුපන්න මොත මේ ප්‍රත්තියෙන් උපදින මේ මොහොත තු අපි ප්‍රඥාවෙන් කටයුතු කළු අප අපි ප්‍රඥාවෙන් මෙහිත මෙල්ල කර ගත්තු එනම් අපිට පුළුවන්කම තියෙනවා අන්නට පච්චුපපන්න ො රාගෙන් තොරවාසයක ඒ වගේ දේශයෙන් තොරවාශය කර මොහෙන් තොරවාශකන් දැම් බලන්න මේ මෝද හොඳ මුදාහරය දැන් මේ වෙලා බ බණහනෝ හොඳද තවධානින් උනන්දුවෙන් වූමනාවං වීරයෙන් බණහන කෙනෙක් නම් මේ මොහොතය ඔබේ හිතේ රාගයක් දේශයක් මෝහයත් උනම තාව කාලික වශසෙන් සමුද කියද වශයෙන් අනදි වසිෙන් එකැනේ තාව කාලිකු හෝ දිර්ක කාලන වසිෙන් හෝයට පත්වෙලා තින් මේ වෙලා රාගේ දේශේෙන් මොහයක් ඇත්තරමනඇත්තන් ඉතින් හාරන්න වහන්ස එහෙම නැති ස්වභාවයක් නං රහට පලෙන් මෙහානං ඉන්නේ ආරි මාර්ගය වටන ශ්‍රාවකෙක් හැටියටතුනත් ඔබ මේ වෙලාව රාග දේශය මූහය දුරුකරගෙනන්නේ හිතින් කෙටිකාලීන්න හා දීර්ගකායන වසී එතකොට එහෙනම් බලන්න මේ මොහොති ඔබට මේ චිත්ත ස්වභාවය තුළදී මොන රූපයක් මුණ ගැහුණත් ඒ රූපය ඔබට දකින්න පුළුවන් ප්‍රඥාව ාගෙන් ඒ දිහා බලන්නෙත් නැතුව දේශෙන් ඒදිහා බලන්නත් නැතුව මෝහෙෙන් ඒදිහා බලන්නත් නැතුව ධර්මය තුළින් ඒදිහා බලන්න පුළුවන් අන්න ධර්මයෙන් ඉදිහා බල එතකොට මොකද වෙන්නේ. අර වේදනා තුනුව නිරුද්ධවෙන් දැම් එහෙනම් ඔබට දැන් අත්දැකීමක්ම තීරුවන් එකෙන් අපිට අවශ්‍යනම් පුළුවන් හැම මොහොතකම් මේ විදිහට ප්‍රඥාවෙන් යුක්තෝ කටයුතුක. ම ොක දරිට ප්‍රඥාවෙන් කටයුතු කරන්න පුළුවන්න්නන්. එගැන හැම මහොතකම් පුළුවන් අපිට මෙන්න මේ පරාගදේශ මොහ හේතුවයෙන් හටකත්තර වේදනතුරු නිරෝධ කරන්න.ඒගැන හැම මොහතකම් ඔබ මේ වගේ පිරිසුතු චිත්ත සභාවකන්නම් ඉන්න. හැම මොහොතකම ඒ පිරිසිුදු භාවේ පාත්තාගෙනයන්ට හිතේ ප්‍රඥා මතුකර ගණඩ පැයි, ප්‍රඥාාව මතුකර ගණඩන නිරන්තරයෙන්ම ධර්මය මනසි කාරකරමින් ඉන්ඩුව ආහපු ධර්මය නුව මිනිහිරමින් ඉන්දෝ. එ අහපදරම නුවන මිහි කරමිඉන්නම් ඔොබ සෑමහිටම ඉන්නේ. ඉගැන සෑමිටම බෙහිත පිරිසිද.ඉගැන සෑමිටු මෝ බෙහිත්තේ රාග සම්පස්යේ දේශ සම්පස්සේ මෝහ සම්පසය නිරුද්ධයි. පස්ස නිරෝදධහෝ රාගයටත් නිරද්, දේසත් නිරුද්ධයි මහඇත් නිරුද්දධ. එනම් ස්පර්ස නිරුද්ධයි. එනම් පස්ස නිරෝධහෝ වේදනා නිරෝධ. එන රාග ස්පස්සය නිරුද්ධනන් සැපවේදනත්ය වෙලා හිතට ගන්න. ස්පාසය නිරුද්ධන දුක්කේදනා තේ වෙලා හිට හැටගන්නේ මොහ ඉස්ාර්සියයක් නිරුද්ධනන් ඒ වෙලා එහෙනම් අදක්කොම සසකේදන හට ගන්න නෑ එනම් තිස්සවෝේදනා නිරෝධ එනම් වෙලා ඔබන්න උපේක්ස සති පරිශුද්ධ වේදනාම් යුක්තව අන බලන්නද එහෙනම් ඒ මොහොත කොයි තරම් හිතට සැපවදද. දැමල් රාගෙ හැටගත්තත් සිත ගිනි ගන්න දැවෙන රාගෙ හැටගත්තත් මහා සහනයක් ඇතිවෙනනේ රාගයෙන් අවශ්‍ය කරන කළමනා එමනත්තන්ඒ අවශක ආවාද දුන්නැත්තම් රාග නිසා තා අසාහනයක්හටගත් දැන් දේශය ඇතිවුණු දේශය ඇතුන තා අසානයක්හටගන් මොහේ ඇතිවුණ මොහය ඇතුනතා අසාහරයක් ටගන්න එනම් බලන්න රාගදේශ මොහතුුණම ඔබට අසාහනයක් විතරයි ජීවිතවරම කරලදී ලති මේ මොහොද වුණත් රාගේ දේශේ මොහට කතන මේ මොහෝද අසාන් මෙත දල මතිින් හැපැත් ොකාරදය මේ මහද බනහා දිහරි අපිතුම් මොහයක් ඇති වුණා කියලා දැන් කොයි වෙලා දන්න අපේ පනගෙන්ද යන් මේ බාණහාග නන්නකොට මැර දන්නෙත් නෑ බණටි කකාලා යනකොට ඔබ කිවත්තේ හොඳනෑනි වස්සදි කෙහිතයි මේ භික්‍ෂුව මෙතනින් දලා යනකොට පරණනිරවාටත් අතර මකද මරණයට පත්වන දැම් මොකක්වෙේද එහමවෙන්න බැරිද අතර මගද මියයන්න පුළුව යන වාහනි මොහකර ඇපිලා වෙන්න පුළුවන් අපි හෙම නෙවෙයි කියලන හිත මෙන්න මෙතන සය ප්‍රශ්නයලක අපි ඇත්ත හිතන්න කැමතින්නේ ඇත්ත දකින්න ක ඇත දකින්න කැමති නෑ හිතන්න කැමතිනෑ අපිට ඕන ඇත්ත නොදැක් කාසය ජීවත් ඉතින් ඒ අ්ඥාණයට කව දාව සැපක්කුරුමෙන්නය ජීවිත. ඉතින් හෙෙනන් දැන් ඔවිදිට අපි හොම නුවනින් දකිමින් වාසයක කරමින් ඉන්නවා නම් දැම් බලන්න ඒනම් අපට පුළුවන්කම තියෙනවනන් ඒවිදිට හැම තිස්සම හිට ප්‍රඥාවෙන් පිරිසුදු කරගෙන ප්‍රඥාව හිට මෙහේවන්න හනම් පංගතු ඔබ හැම වෙලාමින්නේ බුදුරජාණන්සික බුද්ධ ශාසනය තුළ ඒතම් බුද්ධාන ශාසන සබ පාපාකරනම් ස සභපාපාසකරනං උසලස් සූප සම්පද කුසල සුප සම්පල සචිත්ත පරෝ දපනම් ඒතම් බුද්ධාන ශාසන ඟ ුද් බුද්ධ ශසනය තුළයි කටයුතු කරන්න හැම තිස්සේ එතකොට පන්සලේ දීන්නේ ගෙදරදන්නේ පාරිදින්නේ වදාලනේ. ඔබ හැම තිස්සෙමින් හිත පිරිසුදු කරගන නං හැම තිස්සම ඔබේ හිත පන්සලා. හැම තිස්සේ ඔබේ හිත පිරිසදු කරන්න බවාසය කරන්නේ හැම තිස්සෙම සම්මා සම්බධප පාන් හසසික ඔබේ හිත ඇතුළේ වැඩවාසෙ කර එතුමයි ප්‍රඥය උතුමූ ප්‍රඥාව ම් පහතුනේ මෙන්න මේ නන්දකෝවාද සූත්‍රයේ මෙන්න මේ ආකාර නන්දගප්නා දෙවා හෙමනම් මෙන්න මේ හේතු සැල් අනිශ්චන හේතු හටගන්න පිවිතරක් නිච්චේනිකොම ගහත්කාලිකන ගහත් තාවකාලික් කනම් ගහෙන් හටගන්න වූ බීජයතාව කාලිකන ඒ බීජෙන් හටගන්න වූ ඊළඟ පැළියේ ඊළඟගහ කහොම සදාාතනික වයි. යම්ගෙසි හේතුවක් නිසා ප්‍රත්්‍යයක් නිසා යම් ධර්මයක් සමුදය වෙනකොට. එ හේතුවක් ප්‍රත්‍යයනම් හේතුවත් ප්‍රත්්‍යයක් දෙකම අනිච්නං දුක්කනං අනත්තන එහෙනං අනි්ච දුක්ක අනත්ත හතුන්ගෙන් කොහොමද නිච්චසුක්ක අත්තදෝකයක් නිර්මාණී වන්න. ඇහැ දුකනං රූපය දුකනං කොහොමද ඇහෙංසාහ රපෙන් දකින රූප් හහිං සහ රපය දකින මේ සටගන්න විඤ්ඥාණය කහොම සැපවත්තින්. ඇහැත්දුකනං රූපය දුකනං ඇහැයි රූපය එකට එකක් පටිච්චවෙල සකස්වන රූපයත් දැක්කා කියලා දැනගන්න වූ චක්කු විඤ්ඥාණය කොහම සැපයි ඔයදිටම කණ නාසේ දියවශරයේ මංසු රූප සබ්ද ගන්ධ රසිස් පස ධර්ම මෙන මේ දොළොස් සායතන මරගෙන බැලූ හම ොස් සාආයතන මන දුකන. අභ්‍යන්තරායතන හයැත් දුකනක් බාහිර අයතන හයත් දුකන. මෙන මේ අභ්‍යන්තරහ ාහිරකෙන ආයතන් දෙක එකට එකක් ඉස්පර්සල සකස් වන මේ ලෝකය කොම සැපයි ඒ කාන්තෙන් දුකයි. ආය ගැන කිසින් වාදයක් නෑ කවුරහරි කියනවන්නම් ඇහැකැන නාසේ දවසරීරය මංසිකෙන් හය සැපයි දුකයි. ඇහැන නාසේ දදිවසරීරයේ මන්සකෙන් හය දුකයි. රූප සබ්දගන්තරස ස් පස ධර්මකින් හයත් දුකයි හැබැයි මේ දෙකින් ඉස්පර්සෙල්ල සකස්වන විඤ්ඥාන දැනගැනීම ලෝකය සැපයි කිව්ත්ඒ මානා කොට කියන ලද්ද නමුත් එහෙමතම හිතන්ගින් බලන්ඩ අපි ධර්මය නොදැක් නිසාි ධර්මය හරියට දැක් ඇති සමස් ලෝකය හිතගනි කොෝමතික ුදුරජාන්හන්සගේ ධර්මය දැක්කයිට එහෙමිටෙන් නෑ නොදැක් අයි කොහොද හිතන්ගි බල මේ ඇහෙන් සැපවඋපදිනවා මේ රූපයෙන් සැපූපදින මේ චක්ක වි ඥාන සැපදි ෝකන හිත ඉසින් බලන් ඇහැත් හේතු බල වසිෙන් සකස්වෙච්ච මායා ධර්මයක් හොමතාව කාලික පැවතිල විනාශසල යන ධර්මියයා රූපයක් හේතු බල වසය සකසිේජ මායා ධර්මයයක් බොම තාව කාලික පැතිල විනාසේයන ධර්මයන් ඒනම් එබඳුව හැකින් එබඳු රූපයක් දැකලා විඳින සැප සදාාතනනි කෙ හිතනනි මො ඔල මොට්ල කකමට කියක බදුරජාණ සපෙන්හ අපි මේ එහෙෙන් සැපින්දින්න බලා පපරෘත්තිනවුව කාණින් සැි ඉන්න බලාපරෘතිනවුව. සේ දිවෙන් සැරිරින් මනසින් සැපිඳන බලපෘත්තිීව එහෙනම්. යම්කිසි කෙනෙක් මේ අනිච්ච හැ අනිච්ච රූපයක්. අනිච්චකාණක්, අනිච්ච සද්ධයක්, අනිචනාසයක් අනිච්ච ගන්ධයක්. අනි්ච දිවාක් අනිච්ච රසයක්. අනිච්ච කයක්, අනිච පොට්ටබයක් පහසක්. අනිච්ච ධර්මයක් මනසක් සානිච්ච ධර්මයක් කියන මෙන දොළොස්සාකාර වූ අනිච්ච දුක්කානත් ධර්මකොඩක් පරිහරණය කරමින්. සැපවිඳන්න බලාපොරොත්තු වෙනවනම් හරියට ඒටිකෙන් සැප ලැබේ කෙල හිතන් ඉන්නවන හරියට අර ගහත් අනිච්චයි විපරිනාම දම්මයි. අ මූල අනිච්චයි විපරිනාම දම්මයි, කන්ඩා නිච්චයි පරිනාාම දම්මයි. ගහේ කොලාතු සියල් අනිච්චයි විපරිනාාම දම්මයි. නමුත් මේ ගහ හැදිච්ච හෙවනැල්ල විතරක් නිච්්චයි අවිපරිනාාම දම්මයි කෙ හිතන් ඉන්නවාගේ මෝඩක. මේ දහම් පරියාය මන් දන්න කොයි තරම් දුරකොට ග්‍රහණ ුනාධි කළ මේ ග්‍රහණය වෙනකම් තමයි නැවස නවත මේ එක දී කියන්න යැයි නැත වැඩක්නෑපිොචර නැහුවත්ි කොච්චර බණ දශන කලත් වැඩකුත්න බැහවත් වැඩකුත්නය අශසද තේරු නැත එනම් පංවතුන් තවත් එක පරියායකගේ සම් කාරණාවභග්‍යා කලවන් අතර කරනවා ඒඒ දේශනඒ ක්‍ර්‍යාක කරණය තවත් විදිකට කිව්වොත් ඔබ හිතනවනං මේ හේතුවල වසයෙන් හටකත්ත ැහැ මේ ේතුබල වසිෙන් හටගත්ත රූපයක් මේ හේතු බලව වසිෙන් හටගත්ත කාණක් නාසයක් දිවක් ශරීරයක් මනසා මේ හේතුබල වසිෙන් හටගත්තාව සදධයක් ගන්ධයක් රසයක් නිස්පර්සයක් ධර්මය මෙන්න මේ කියන දොළොස් සායතන ඔටිගෙන තියනෙන ජීවිතයන ඇහැතියනෙනවා අනතියන නාසේතයව දිවතියන ශරීර තින මනස තිය රූප සක් ගඳර ශස් පස ධර්මතය ටින ජවිතතිය නොකම හමෝම් මගේ මම ම මගේ ම මගේ කියලගෙන ටිගෙන ඔඒ ටික ඇසුරු කරනමින් යමෙක් හැප බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්ති වෙනවනම් මෙන්න මේ උපමම පෙන්වාදන මොකක් බුදුරජාශය පෙන්වාදනමකල් බුදුරජාශස පෙන් පෙන්වාදීපු ධර්මතයි මේ නන්ද හමුදුරොත් පෙන්වාද උවාන්ස ධරමය නව බුදුරජාශසක ධර්මය එහෙනම් යමෙක් මෙන්න මේ අනිච්ච වූ දුක්කු අනත් වූ ඇහැන අනාශේදව රීම මන් රූප සබද් ගන්දර පල් ධර්ම කෙන මේ දොස් සාතන පාච්ච කරලා පරිහරණය කළ සැප බලාපොරොත්තු වෙනවා නම් සැපයක් ලැබේ කියෙල හිතාගෙන ඉන්නවා නම් ඒක හරියට පහ පහනත්තා නිච්චයිහ වැටත් අනිච්චයි තෙලු තනිච්චයි නමුත් තිරේ නිච්චයි මේේ ආෝග නිච්චයි කෙ හිතන්ගින් නොගෙ මෝඩවඩ. පහනේ සියල්ල තාව කාලිකුනට පහන් දැල් සසාද කල්ල හින් නග මදුව. ගහේ සසියාල් තාවකාලකයිගහේ හෙවනල සසාධිකයි කෙ හිතන්ග වගේ මෝ වැඩක් දුරජාන්සපි පෙන්න හෙනංගේ උපවායෙන් පෙන් දුන් ඉපින්වන ඒ ධර්මයයි හොඳින් දරාගන්නටෝ හන මේ ලෝකීන් සැපහො යන්න එපා සැපක් ලැබි නැහැකවදා දුකක් මිසා හොඳයි ඒ ධර්මයසේ ඒ දම්වයාකන්න එසේ දරාගන්න ටෝ